अरे मैं दावे नहीं पादे, दावे नहीं पादे किए हुए मु दावे नहीं पादे यार। නුඹ විඳින්නට යන දේවලට බය නැව බලව නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දිනෙකුත් සිරගේ දමන්නට යන්නේ නුඹලා දස දවසක් පීඩා විඳින්නෝ මරණය දක්වා විශ්වාසව සිටපන් එවිට මම ජීවනයේ ඔටුන්න නුඹලාට දෙන්නේ රයිට් දැන් මෙතන බලන මොහොතේ පීඩාව කියන එක තිබෙනවා මේ සිමරණ සභාව කියලා පීඩාව රයිට් සිමරණ සභාවේ පීඩාව සෑහෙන්න තියලා තිබෙනව කාරණා දැන් පීඩාව කියලා කියන මොහොතේදී මේ ඉතින් දෙපා දැන් මේ රැකියාවල් වල එන ප්‍රශ්න නිවස් වල ඇති වෙන ප්‍රශ්න ගෑණි මිනිහා ගා ගන්න එක ප්‍රශ්න ඊට පස්සේ ළමයිගේ ප්‍රශ්න ඒ ඒ ප්‍රශ්න ඇවිල්ලා පීඩාව නෙමෙයි ආ ඒ වෙවිලා ඉඳ බැරුව ඇති වෙන කේස් ආ ඕක ඇවිල්ලා අර නිකන් ඉඳ බැරුවට කචල් දා ගන්නවා තමයි ඕවා ඒක පීඩාව නෙමෙයි පීඩාව නෙමෙයි දැන් පීඩාව කියන එක ඇත්තටම අපිට කල්පනා කරන්න ඕනේ අපිට පීඩාව ඇවිල්ලා තිබේද පීඩාවක් අපිට ඇවිල්ලා තිබෙනවද දැන් මෙතන මේගොල්ලෝ ඇවිල්ලා දෙවියන් වාසය නිසා පීඩාව දැන් පීඩාව කියලා කිව්වම ඇවිල්ලා නිකන් උදාහරණයක් හිතන්න ඔබ ගැලේම ලබලා ඉන්නවා ඔබ ගැලේ ලබලා ඉන්නා ගමේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ආ ඔබගේ නිවස වට කරලා ආ ඔබට ගාලා ඒ කියන්නේ මොනවාද ඔබ මේ බයිබල් ආගමේ ධර්මය අදානවා කියලා ඔබ ඒකේ වට කරලා ගමේ උන් ඔක්කොම එකතු වෙලා ගාලා ආ බඩු ටික ඔක්කොම පොලේ දාලා ආ ඔබ ඇඳගෙන ඉන්න වස්ත්‍රය පිටින් ඔබව ගමෙන් එලවනවා අරද ඔබගේ ගේ තමයි ඔබගේ ගේ කුඩු පට්ටම් කරලා ගමේවත් ඔබව තියන්නේ ඔබ ඇඳගෙන ඇඳගෙන ඉන්න ඇඳුම් ඇඳුම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? බෑග් එකක්වත් ගෙනියන්න විදියක් නැහැ. ඔක්කොම ගෙනිදලා ඔබ යනවා. මුකුත්ම නැහැ. ඔබට ගුටිත් කාලා. අන්න ඕක දැන් ඒක වුණේ ඇයි? ඔබ කිතුණුවෙක් ඉන්නේ උනානේ. උන නිසා. ඔබ කිතුණුවෙක් උන නිසා. දැන් ඔබ ගුටි කෑවේ ඇයි? දෙවියන් වාසය නිසා. දැන් අන්න ඒව තමයි පීඩාව. ඒක තමයි පීඩාව. රයිට්? දැන් එවැනි පීඩාව. නැත්තම් අපි රැකියා කරන ස්ථානයේදී අපිට කවුරු හරි අල්ලස් දෙන මොහොතේදී අපි මොනවද කරන්නේ ක්‍රිස්තියානි නිසා. දේව වචනේ නිසා අපි ඒව ගන්න නැතුව ඉන්න වෙලාවෙදී දෙවියන් වහන්සේගේ නාමයේ නිසා ඇතිවෙනා වූ පීඩාවයි. එතකොට මේවා තමයි මේ පීඩාවල් ගණයට වැටෙන්නේ, right? එතකොට අපිට දැන් කල්පනා කරන්න ඕනේ අපි විතේ පීඩාවල් ඇවිලා තිබෙනවද? ස්වාමින් වහන්සේ නිසා, වචනේ නිසා, ආ දෙවියන් වහන්සේ අනුගමනය කිරීම තුලින් අපේ නෑයෝ එකමිතුරු අපේ ගෑත් වෙලා තිබේද? අපේ සහෝදර සහෝදරිය අපි එපා කියලා කුම් කරලා පැත්තකට විසිකරලා තිබෙනවද? ඒ කියන්නේ පීඩාව. අන්න ඒව තමයි පීඩාව. දැන් එතකොට අපි දෙවියන් වහන්සේ නිසා අපිට සහෝදරයෝ වුණත් ඕනේ නැහැ. ආ සහෝදරයෝ කියනවා නම් අපි එපා. ඔබ දෙවියන් බයිබලයේ නිසා උඹට මේක. එතකොට මොකද අපිට උඹත් එපා. අපි දෙවියන් වහන්සේ නිසා තනියෙන් ජීවත් වෙනවා. කොහොමද තනියෙන් හරි ඉන්නවා. ඒක තමයි ස්ථිරකම. ඒක තමයි ස්ථිරකම. එතකොට සබාවට මේ පීඩාව දැන් අද වුණත් හරි වර්තමානයේ තාම බැලුවත් මේ හරි පීඩාව ලංකා සබාවලටත් ඇවිල්ලා නැහැ වගේ තමයි. දකින් එච්චර ලොකුවට දෙයක් වෙලා නැහැ ඉදිරියේදී වෙන්න තියෙයිද මන් දන්නේ 2021 වගේ වෙන්න තියද තියෙයි ආ එතකොට කොහොම වෙයිද දන්නේ නැහැ නමුත් දැනට තාම මුකුත් නැතෝ දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේ තමයි කියන්නේ එතකොට මේ ස්ථානයේ එතකොට අනිවාර්යෙන් පීඩාවල් තිබෙනවා කියන එක මනසේ තියාගන්න කිතුණු ජීවිතේ පීඩාවල් නැති ජීවිතයක් නැත ස්වාමින් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන මොහොතේදී පීඩාවල් තිබෙනවා. එතකොට සබාව වුණාම සබාවක් වුණාම පීඩාවල් තුල ගමන් කළ යුතුයි. සබාවක් වුණාම පීඩාවල් තුල ගමන් කළ යුතුයි. දැන් ප්‍රථම ප්‍රේමය නැති කරා. ප්‍රථම ප්‍රේමය නැති වුණා කියන චෝදනාව තිබෙයි පෙර සබාව. නිරය ලැබෙනවද? නිරයද? ඔව් එහෙම තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන නිරය කියන කාරණාව. එතකොට ඒකත් අපාය කියන එක තමයි ඉතිබයි. ඇදහිල්ල අතහැරියත් අපාය තමයි. ඇදහිල්ල අතහැරියත් අපාය ඒ කියන්නේ පීඩාව ඇවිල්ලා දෙවියන් වහන්සේ කෙරේ තමයි ඇදහිල්ල අතහැරලා මට ගාන නිසා මං ගාන එකගේ පැත්තට ගියා නම් අනේ මම යේසුස් වහන්සේ මං ගන්න නැහැ මේ මම නිකන් ඩුබයි එකේ අර පාස්ටර් හැමෙලේ මේ කිපු නිසා මං දන්නේ නැතුව බෞතිස්ම ගත්තේ ආ දැන් මම මේ ඔට්ටුයි මම ආයිත් මේ පැත්තට එන්නම් එහෙම ඇදහිල්ල වතුරේ එහෙම නිරය තමයි එතකොටත් අපාය තමයි හරිද ඒ නිසා බේරිමකුත් නැහැ එතන ඒක නිසා තමයි කියන්නේ මරණය දක්වා විශ්වාසව मरणे विश्वास
අපි දැන් මේ රටේ අවුරුදු 14 15 අපි මේ UAE එකේ සේවාවල් කරනවා. අද උඟාක් මිනිස්සු මේ ඩුබායි වල ඇවිල්ලා සභාවල් වල ඉන්නවා පිරෙන්ඩ සෙනග. පිරෙන්ඩ සෙනග එනවා. ආ අපේ සභාවෙන්න පුළුවන් තවත් සභාවල් වල පිරෙන්ඩ උතුරන්ඩ සෙනග ඉන්නවා. නමුත් මේ සෙනග ලංකාවට ගියාට පස්සේ මේ දෙවියන් වාසව අනුගමනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ නැවත උඹලාද කරන්නේ උංගේ ගැළවීම නැහැ. ඇයි බෞතිස්ම ගත්තේ කියන එක දන්නේ නැහැ. ඇයි බුද්ධිය පාඩේ සහ රොටියට පංගුකාරයෙක් උනේ කියන එක දන්නේ නැහැ. ආයිත් නැවත ඇවිල්ලා උංගේ සමාජයටම උන් යනවා. එතකොට දෙවියන් වාසය කියන උඹ මරණය දක්වා ස්ථිරව සිටිය යුතුයි. ගැළවීම කියන්නේ ඒක ගැළවීම බාගට දාලා දුවල යන එකක් නෙමෙයි. පීඩාව මරණය තිබේ. පීඩාවල් තිබෙනවා මරණය තිබේ. එතකොට මරණය කුලාවෙ ඇදහිල්ල තිබෙන්න ඕනේ. මරණ මොහොතේත් ඇදහිල්ල තිබෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මරණ වෙලාවෙත් ඇදහිල්ල නැත්තම් ස්වර්ගය හම් වෙන්නේ නැහැ. ආ මම ඔබට පොඩි පොඩි එකක් කියන්න. දැන් උදාහරණයකට දැන් කියමු කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා වයසට ගිහිල්ලා. ඕ නැත්තම් මේ අයිසු එකේ ඕ දැන් ඉන්නවා. උස්ම ඇද ඇද ඉන්නවා. එයා හොඳට සබාවේ හිටියා ඇදහිල්ලෙන් හිටියා. දැන් උස්ම ඇද දැන් ඔන්න දැන් මැරෙන්න යන ඔන්න මෙන්න. ඒ මැරෙන්න යන ඔන්න වෙන්න වෙලාවේදී ළඟ ඉන්න එක්කෙනාට කියනවා අයියෝ මම මැරෙන්න යනවානේ මට ස්වර්ගය තියෙයිද දන්නේ නැ කියනකොට උස්ම ගියා. හරිද? දන්නේ නැ කියනකොට උස්ම ගියා. ඒ කියන්නේ ස්වර්ගය නැති. ස්වර්ගය ලැබෙන්නේ. ඇයි ඇදහිල්ල නැ? ඒ කියන්නේ මැරෙන උස්ම යන වෙලාවෙත් ඇදහිල්ලක් තිබිය යුතුයි. ඇදහිල්ල තිබිය යුතුයි. ඇදහිල්ල නැති වෙන්න බෑ. නැති වෙන්න බෑ කියන කාරණාව තේරුම් ගත යුතුයි. ආ ඉවර දෙපදේ කියෝලා. ඔව් 10 ඉවරයි. 11ද? ආ 11 වෙනි පදේ කියවන්නේ. ආත්මනෝන්සේ සභාවට කියන්නේ කන් ඇත්තේ ආසාව. ජය ගන්නාට නම් දෙවනි මරණයෙන් අනතුරු නොවන්නේ. රයිට්. දැන් උතන ඔබ ඊළඟ පදේ තව එකක් තියෙනවා මට කම තුන ඔබට කියන්න. එතනම තමයි එවිට ජීවන ඔටුන්න උඹට දෙන්නේ මි. ජීවන ඔටුන්න දෙන්නේ මි. දැන් ඔබ මතේ සුභාරයන් දිහා එලිදරව පොත වෙනකන් කියවන මොහොතේ ඔටුන්නු තියන සෑහෙන්න. ආ දෙවනාසේ වචනවල ඔටුන්නු ඔටුන්නු කියන පදවල අම්බුවේ. ඔබ ස්වර්ගයට ගිහිල්ලා ඔටුන්නු මේ ඔටුනු ඔය වෙයි ඉndeපා හරිද ආ මට මගේ ඔටුන්නකෝ කියලා එම ඔයාගෙන ඉndeපා ස්වර්ගය ඇවිල්ලා ඔටුනු ඔක්කොම දාගෙන ඉnde බෑ ඔය දාන ඔටුන්න පොළවේ දැම්මොත් තමයි හරිද ඒ නිසා මේ ස්වර්ගයට ගිහලා නම් ඔටුනු පළඳගෙන ඉnde නම් ඉතන් දෙපා ස්වර්ගයේ වම්බු වෙන්නේ නෑ ඔටුනු වම්බු වෙන්නේ නෑ ඔබට එහෙම ආසාවක් තියනනම් මේ පොළවේ කොයි හරි 2 ඩිරම් කඩේකට ගිහලා ඔටුන්නක් කරන් දාගෙන ඉnde ආ ෆොටෝ එකක් හරි ගාලා තියාගන්න පුළුවන් පැහැදිලිද ඒක තමයි තේරුම් ගත යුතුව මේවා විල්ල අර කියන්නේ ජී ඒ කියන්නේ සදාකල ජීවනේ ඕකෙත් තියෙනවා ජය ගන්නවා නම් ජය ගත්තොත් තමයි මේ පොළවේ ජය ගත්තා නම් විතරයි යම් වෙන්නේ ස්වර්ගය ජය ගත්තේ නැත්නම් ඉවරයි ස්වර්ගය නෑ කියන එක තමයි කියන්නේ රයිට් දෙවනි මරණය කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඇවිල්ලා අපාය නිරයට යෑම හරි පළවෙනි මරණය අපි මැරෙනවා දෙවනි මරණය කියලා කියන්නේ නිරය කියන එක රයිට් එතකොට ඇදහිල්ල නැති කරොත් නිරය කියන එක ඔන්න දෙවියන් වහන්සේක වචනේ සඳහන් වෙලා තියෙනවා. ඒතකොට විශ්වාසය සිටින්න අවශ්‍යයි මැරෙන තුරු කියන එක මතක තබා ගන්න. අන්තිම මොහොතේ විශ්වාසව ඉන්න ඕනේ. විශ්වාසය නැත්තම් ඇදහිල්ල නැති කරගන්න නම් එපා. ඇදහිල්ල නැති කරගන්න එපා. සභාවට සභාව කියන එකට ඇවිල්ලා ඒ ග්‍රීක යෙදුම ඇවිල්ලා කියන්නේ එක්ලිසියා. හරිද? එක්ලිසියා සභාව වෙන් කරනු ලැබුවා කියන කාරණ නැත්නම් වෙන් කරනු ලැබුවා කියන මොහොතේ සුද්ධවන්තකමට වෙන් කරනු ලැබුවා ලෝකෙන් වෙන් කරනු ලැබුවා වෙන් කරපු සෙනග කියන එක තමයි ඔකේ අදහස එක්ලිසියා කියන එක. එතකොට සභාව කියන මොහොතේදී අලුත් විශ්වක තේරුම් ගන්න ඕනේ මේ බිත්ති අතරක කාමර නැත්නම් මේ ගඩොල් වලින් අලපු නැත්නම් බිල්ඩින් ගාපු එක නෙමෙයි සභාව. සභාව කියන්නේ ඔබයි මමයි. ස්වාමීන් වහන්සේගේ මාලිගාව නුඹලාය. එතකොට ඔබයි මමයි තමයි සභාව කියන එක තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ වෙන් කරනු ලැබු සෙනගක්. වෙන් කරනු ලැබු සෙනගක්. රයිට්. පීඩා තිබේද ඔබට? අපි පීඩාවල් දාන අතේ සල්ලි නැති වෙන මොහොතේ. ආ ගෙදර පිටිහීනි නැති වෙන මොහොතේදී අම්මේ හරි පීඩාව මූණේ ඉනාලක් නැහැ එතකොට. ආ එතකොට ළඟ ඉන්න එකව තලනවා දාගෙන. රයිට්. ළඟ ඉන්න එකා ඉවරයි. ළඟ ඉන්න එකනා කියෙම කම්මැලි වැඩ කරනවා වගේ තමයි ඉවරයි. අර කම්මල් වල දන්නවනේ තාඩු තලන්නේ තඩ බඩ ගාලා ඒ වගේ තලනවා. එයි ඉතින් කාට හරි ළඟ ඉඳත් එපේ මොකක් හරි ගාන්න බැරි නම් සමහර වෙනවානේ ටෙන්ෂන් වැඩි ගමට වින ළඟ ඉන්න එකල අතට අවු වෙන එකල ගානවා. ඒ නිසා මේ ඊට පස්සේ කියලා පීඩාව කියලා කියනවා. පීඩාව නෙමෙයි මේ ඔක්කොම මේ හරි ඒක වැඩක් නැහැ.
දෙවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදයේ ඊළඟ එක මොකද්ද පරගමම් තවද පරගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියාපන් දෙමුවත් තියුණු කඩුව ඇත්තා වූ තරන් වහන්සේ මේ කාරණා කියනසේක එනම් අඳුන්නලා දෙනවා දෙවියන් වහන්සේ කොහොමද කියන එක බලාගන්න දෙමුවත් කඩුවක් තියනවලු එහෙමනේ තියන්නේ ඕ දෙමුවත් තියුණු කඩුවක් ඇත්තා වූ තරන් වහන්සේ ඒ කියන්නේ වචනේ නෙමෙයි කඩුවක් අතේ තියනවා කඩුවක් තියනවා ස්වාමීන් වහන්සේ දෙපැත්ත කපන කඩුවක් හා දෙපත කරපල කඩුවක් දෙවියන් වහන්සේ ගාව තියෙන ඒ විදිහට අඳුන්වලා දෙනවා මේ සභාවට බලමු මේ සභාවටයි කඩුවක් අරගෙන එන්නේ කියවන්න එනම් නුඹ වාසය කරන ස්ථානයේ දනිමු එනම් සාතන්ගේ සිංහාසනයේ තිබෙන තැනයි නුඹ මාගේ නාමය තදින් අල්ලගෙන සිටින බවද සාතන් වාසය කරන ස්ථානයේදී නුඹලා අතරෙහි මරණු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරයා වූ अंतिपस के दवस्वर दीवत माँ के रही ऐतिहीम अत्नोहरी ये बावजूद आने में राइट ओंदा किये ना ओंदा किये ना मुकाद्दा ओंदा किये लगी बहुत मैं आसेवे करने तैने इतामा तमारु तैने के मैं आसेवे करने अर्थ एकन तामा तमारु स्थाने के सेवे करना जैसे सातांग इन्न तैने की हुआ मोबाइल तंडे पास सातांग ने विल्ला मैं तैने तमाई सिंगासे ने दाग निन्ने किया ना ना मैं तैने विल्ला अमार एकन रूप में एकन अन्य जातींगे रूप नमस्कार वलिन पिरिला तिबेने स्थान है राइट ඔබට දන්නවනේ ලංකාවේම ඇවිල්ලා රූපවල වලින් පිරින තියෙන ස්ථානවල තියෙන්නේ අන්න ඒ වගේ දරුණුම තැන්වල ඇවිල්ලා සේවය කරනකොට අමාරු. ඒතකොට ඒ වගේ අමාරු ස්ථානයක තමයි ඉන්නේ. හරිද? ඔබ දැන් හිතන්න නිකන් මේ නෝර පැත්තේම ඇවිල්ලා ඒක වගේ තාමත් අමාරු සේවය කරන්න. ඒ කියන්නේ ඒ ඔක්කොම මේ අන්‍ය ජාතින්ගේ බලකොටු ලෙස තිබෙන තැන්. එතකොට මෙතන දැන් මෙයා ඉන්නේත් ඇවිල්ලා එවැනි තැනක තමයි මෙයාගේ මේ තිබෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ, ඒ කියන්නේ එයි දෙවියන් වහන්සේගේ වේද සාක්ෂිකාරයක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වේද සාක්ෂිකාරයක ඉඳලා තියෙනවා දෙවියන් වහන්සේ උදෙසා මරණව පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඔහුගේ නම තමයි අන්තිපස්. අරද අන්තිපස් කියන එක කියලා. බලන්න ඒ කාලයේදී එතකොට ලේ සාක්ෂියක් ඇටියට මැරිලා තිබේ. ඒ කියන්නේ එම රූපවලින් රූප නමස්කාරවලින් පිරිච්ච තනක් අන්‍ය ජාතින් වැඩිපුර ක්‍රියාත්මක වෙන තනක්. ආ ඉතින් කෙලින්ම යක්ෂ ගුහාවක් වගේ තනක් ඒ තන. එතකොට එතන සභාවක් දාලා පිළියෙක් කෙනෙක් තමයි මේ පුද්ගලයා. මේ පරගමන් තියෙන එවැනි ස්ථානයක. එතකොට එතමත් අමාරු සේවයක් එතන ඔව් කරන තත්වයක් තියෙන තැන. රයිට්. එතකොට ඒ ස්ථානයේ කෙනෙක් ඇල අන්තිපස් කෙනෙක් වේද සාක්ෂිකාරයෙක් ඇටියට දෙවියන් වහන්සේ උදෙසා ලේ සාක්ෂියක් ඇටියට මැරිලා තිබෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ උදෙසා මැරුණු පුද්ගලෙක්. දෙවියන් වහන්සේ වචනේ උදෙසා මැරුණු පුද්ගලෙක්. දෙවියන් වහන්සේ බලන්න දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරිච්ච කෙනෙක්. පැහැදිලිද? කොහොම මැරුණාද දන්නේ කොහොම දැන් මේවා තමයි මිනිස්සු දෙවියන් වහන්සේ මොනවාද මුල් කාලයේදී ස්වාමින් වහන්සේ වෙනුවෙන් මැරුණ අය උඟාක ඉන්නවා. ආ ලේ සාක්ෂි කරන බයිබලේ ඉරල දාපන් කියලා ඒක ඉරන් නැතුව තියාගත්ත අයව ගිනි තියලා මරපු කාලවල තිබුණා. එතකොට ඒ වගේ දෙවියන් වහන්සේ තුල ස්ථීර වෙටියා. ඒසු ස්වාමීන් වහන්සේ තුල ස්ථීර වෙටිය කණ්ඩායම. දැන් ඔව් මැරිලා දැන් මේ පුද්ගලයා කියන්නේ අන්තිපස් කියන පුද්ගලයා මැරිලා ඔහුගේ නම ස්වාමින් වහන්සේ අමතක කරලා නැහැ උන්වහන්සේගේ ඔහුගේ නම ඇවිල්ලා මේ දේවචනේ ලියා තිබෙනවා කොහොමද කියන්නේ මිනිහා මැරුණා නම ස්වාමින් වහන්සේ නම අමතක කරේ නැහැ පොළවේ ඇවිල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරිච්ච මිනිසුගේ නම ඕනන් වාසයක් කියයි දවසක් කියයි එච්චරයි නම ස්වාමින් වහන්සේ අමතක කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ වෙනේ මැරෙන අය ස්වාමීන් වහන්සේ තුල ජීවත් වෙලා දෙවනාස තුල මැරෙන මිනිස්සුම ස්වාමීන් වහන්සේ නම් පිටිම දන්න දෙවි කෙනෙක් කියන කාරණාව ඉදිරිපත් කරනවා. එතකොට මේ සභාව එවැනි කාලයක පව ඇදහිල්ල අත්හැරියේ නැල්ලු. මේ සභාව බර්ගමන් කියන සභාව එවැනි තත්වයක එවැනි මේ වාතාවරණයක තුන් ඇදහිල්ල අත්හැරලා නැහැ. උන්ගේ ඇදහිල්ල හොඳට ස්ථීරව තබාගෙන තිබෙනවා. එනිසා නැවත මම කියන්න කැමති මේ කාලය අපි සිටින්නා වූ කාලය ඉතාමත් වැදගත් කාලයක්. හරිද? ලේසි නෑ. හරිද? 2020 ගියා. 2021 ඇවිල්ලා තව පොඩ්ඩක් මේ හොඳ වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. හා හොඳ වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ඒකටත් වැඩිය ක්‍රමවේදයකට තමයි යන්නේ. රයිට්. ඉතින් අපි දැන් මේ එළිදරව් පොත කරන වෙලාවේ යම් මේ ලෝකේ සිදුවෙනව යම් යම් කාරණාවල් මේ රටේ සිදුවෙන යම් කාරණාවල් තමයි බලාගෙන යනවා. හරි බලමු අපි ඉදිරියේදී මම ඒක අපි ඒ ගැන පොඩ්ඩක්
සාකච්ඡාවට සාකච්ඡා කරගමු. රයිට්. එතකොට ඇදහිල්ල අත්තරින්ද නරකයි ඇදහිල්ල අන්තිම වෙනකන් තියාගන්න මොන ප්‍රශ්න ආවත් මොන වේදනාවල් ආවත් ඇදහිල්ල නැති කරන්න නම් එපා. ස්වාමින් වහන්සේ කෙරෙහි තිබෙන ඇදහිල්ල නම් නැති කරන්න එපා. රයිට්. ඕකේ. මට තිබේ. කරුණු සුවල්පයක් තියනවල දැන් කියන්න. ඇදහිල්ලත් හොඳයිලු. ලේ සාක්ෂිකාරයෙක් ඇටියත් මේ සභාවේ මැරිලා තියනවලු. ඊට පස්සේ කියනවා මොකද්ද කියලා. ඒ එක්කෙනෙක් ඉන්නවලු උගන්වනවලු මොකද්ද කියලා. බාලාම්ගේ ඉගැන්වීම. ගණන් කතාවේ තමයි ඔය බාලාම් ඉන්නේ. බාලාම්ගේ ඉගැන්වීම. ඒකෙන් මොකද්ද බාලාම්ගේ ඉගැන්වීම? බාලාම් ඉගැන්වුවා ඒ සෙනග ඊස්ට්‍රන් සෙනග වැටෙන්න ක්‍රමය. කෑම අරගෙන යන්න කියලා කිව්වා. හොඳ ලස්සන ගෑනු සෙට් එකක් ඇරියා. කෑමත් අරගෙන ගිහිල්ලා සෙට් එකක් කියලා. කෑම දැක්ක ගමන් අරුන් ටික කෑමත් එක්ක වාඩි වුණා. ආවේ ඔක්කොම ලස්සන කෙල්ල සෙට් එකක්. ඒකත් එක්කම ඊස්ට්‍රන් සෙනග වැටිලා ගියා. ඒත් අර සාප කරන්න කියලා කිව්වා. සාප කරේ කරන්න බැරි වුණා. කරෙත් නැහැ. එයා වෙන ක්‍රමවේදයක් උගන්වලා දුන්නා. එතකොට මේ බාලාම්ගේ ඉගැන්වීම අදටත් තියෙනවා. බාලාම්ගේ ඉගැන්වීම අදටත් තියෙනවා. හරිද? අදටත් බාලාම්ගේ ඉගැන්වීම තිබෙනවා. අදටත් ඕකේ කරගෙන යනවා. සමහරක් සභාවල් ඕවලට ඕකේ කරගෙන යනවා. ඒ කියන්නේ මේ මලබත කන්න පුළුවන්. ඉන්නවනේ මලබත් කන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දන්සල් කන්න පුළුවන්. කමක් නැහැ. කැවුමක් එහෙම ගිල්ලට කමක් නැහැ. කැවුමක් එහෙම ගිලින්න ගිලන්න කන්න නෙමෙයි. කෑව ෂේප් එකේ ගිලින්න පුළුවන්. ගිලින වෙලාව බලලා ගිලින්න. හේතුව ඒක පැත්ත මාරු වෙන්න නැගයි කියයි. එතකොට කැවුම් කොකිස් දන්සල් අරවා මේ ඔක්කොම කන්න පුළුවන් කියාගෙන ඉන්න උන් ටිකකුත් ඉන්නවා. ඒකත් මොකද්ද කියන්නේ කියලා කිව්වොත් මම වැටගෙන කෙනෙක් කියනවා ඔබ මේ රූපවල තියෙන දේවල් ඒවල තියෙන දේවල් මේ බය වෙන්න ඕනේ නැහැ මේ ප්‍රේ කරලා කන්ද ඔයා කන්ද බැරි නම් ගේන්නලු ඒ පාස්ත ගාවට එයා ප්‍රේ කරලා එයා කන්නලු ඉතින් මේ ප්‍රේ කරලා කන්ද පුළුවන් කියන උන් ටිකකුත් ඉන්නවා හරිද ඉතින් ඒ නිසා දේව වචන ඔබ උත්පත්ති පොතේ නැලිතරව පොත වෙනකම් බැලුවා නම් කිසිම සහභාගීකමක් කරන්න බෑ අන්‍ය ආගමික දේවල් වලට කියන එක ඔබ මතක තබා ගන්න. අතවත් තියන්න බෑ අතවත් තියන්න බෑ. හරිද? ඉතින් ඒ නිසා මේ 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 ඉගැන්වීම් මේ ඉගැන්වීම් තිබුණලු. මේවා ඇවිල්ලා මේ මේ වගේ ඉගැන්වීම් අද වර්තමානයේත් ඇවිල්ලා තිබෙන අවුරුදු උත්සවය දැන් ඇවිල්ලා අප්‍රේල් මාසෙ තිබෙන අවුරුදු උත්සවය තිබෙනවා. එනවනම් අවුරුදු උත්සවය කරනවා. අවුරුදු උත්සවය කරනවා. දැන් ක්‍රිස්තියානි කාර්යයටයි අවුරුදු උත්සවයටයි මොනවද තියෙන සම්බන්ධකම? ඒකට මම මොකද්ද විචූර්ණ කතාවක් කියනවා. එයා දේව වචනේට පටහැනිව කිසි දෙයක් කරන්න බෑ. දැන් ඇයි මේවා කරන්නේ කියලා කිව්වොත් සෙනගව සතුටු කරන්න. නැත්නම් සභාවට සෙනගෙන්නේ නෑනේ. සභාවට සෙනගෙයි. ඔය කරන උන් ටික කරන දේවල් කරගෙන සභාවට සෙනගෙයි. නමුත් ස්වර්ගයට සෙනගෙන්නේ. පැහැදිලිද? ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔබ සභාවට සෙනග ගන්න බලන ස්වර්ගයට කවුද යන්නේ එතකොට? හරිද? එතකොට අවුරුදු උත්සවය ඕකේ කරගෙන අවුරුදු උත්සව සභාව චර්ච් කරන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ සෙනගව සතුටු කරන්න. සමහර සභාවල් ඉන්නා දන්සලුත් දෙනවා. එහෙමත් තියෙනවා. පාළුඩ දන්සලුත් දෙනවා චර්ච් එකේ කට්ටියම. හරි? ඉතින් ඔය වගේ දේවල් තිබෙනවා. ඉතින් මේක මේවා දේව දූතයන්ගේ වැඩ නෙමෙයි. මේවා දේව දූතයන්ගේ වැඩ නෙමෙයි. මේවා භූතයන්ගේ වැඩවල් තමයි ওই ටික. දන්සල් කණේක අවුරුදු කණේවා අවුරුදු සමරණ ඔක්කොම භූතයන්ගේ වැඩ. දේවදූතයන්ගේ වැඩ එමනේ. දේවදූතයන් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේට කැමති වෙලස දෙවියන් වහන්සේගේ වචනය ලෙස දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ ඒ දේ කරගෙන යන එක තමයි දේව සභාව කියන්නේ. පැහැදිලිද? විචූර්ණ වැඩ කරන එක සභාවක් නෙමෙයි. ඒක මතක තියාගත යුතුයි. පැහැදිලිද? එහෙම කරන තැනක් තියනවා නම් ඔබ කවදාරි ලංකාවට ඔබ කවදාරි යන කාලයක් තිබෙනවා නම් කරුණා කරලා එවැනි සභාවල් නම් වාඩි වෙන්නත් එපා. වාඩි වෙන්නත් එපා. නිකන් හරි ඔබ කියනවා නම් එහෙම සභාවක් කොහෙවත් නැහැ පාස්ටර් ඔබ ඔයා කියනවා විදිය. ගෙදරට වෙලා යාඥා කරලා බයිබලේ කියවගෙන ඉන්න එකට වඩා හොඳයි. ස්වර්ගයට යන්න. හරිද? ඒ නිසා මේ දෙවියන් වහන්සේට පටහැනි කාරණාවල් වලට ඉඩ නැහැ. දැන් මෙන්න මේ සභාවේ තිබෙනව කාරණාව. ඊට පස්සේ මොකද? 15 වෙනි පදේ.
පාලව නිකොලෝති මොකද උනේ මෙසේ නිකොලෝතයන්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති ආ මෙයාටත් ඉන්නවා නිකොලෝත දෙවනි මේක දෙක ඒ කියන්නේ නිකොලෝතයන්ගේ ඉගැන්වීම ඒ කියන්නේ මොකක්ද ඉගැන්නේ අපි ජයග්‍රාහී සෙනඟ අපි ජයග්‍රාහී සෙනඟ වික්ටෝරියස් පීපල් අරද අපි ජයග්‍රාහී සෙනඟ මේගොල්ලගේ ටීචින් එක මොකක්ද කියලා කිව්වොත් සඵලත්වය දැන් අදටත් ඉන්නවා සඵලත්වය ඉගැන්වීම ආ නුඹ ආශිර්වාද ලැබනවා ආ නුඹ උසස් වෙනවා එතකොට ඒ වගේ ආශිර්වාද නැත්නම් ඇවිල්ලා සඵලත්වය තුලින් එන ඉගැන්වීම සඵලත්වය තුලින් එන ඉගැන්වීම ඒකට අපි ආශිර්වාද සෙනඟක් නිසා දෙවියන් වහන්සේගේ උපකාරවල අවශ්‍ය නැහැ කියන தත්වෙටපත් වෙනවා මේ නිකොලුතයන්ගේ ඉගැන්වීම කියන කණ්ඩායම එතකොට මේ කණ්ඩායමුත් මෙතන ඉන්නවලු මේ සභාවේ එබැවින් පශ්චාත්තාප වේයන් නැතහොත් ආ ඊට පස්සේ පාමුලි වේයන් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත් මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න. රයිට්. දැන් පශ්චාත්තාප වෙන්න මොනවද කරන්න ඕනේ? ඉගැන්වීම නතර කරන්න ඕනේද? නැත්නම් උගන්වන එකව මරන්න ඕනේද? මට කියන්න. ආ ඔබ ඔබ නිකන් හිතේ හිතා ගන්න. දැන් මෙයාට කියන පශ්චාත්තාප වෙන්න. ඒ කියන්නේ පසුතැවිලි වෙන්න කියලා කියනවා. දැන් මේක ඉගැන්වීම් දෙකක් තියෙනවා. එකක් බාලාම්ගේ එකක් නිකොලෝතියන්ගේ. අරද දැන් ස්වාමීන් වහන්සේ පසුතැවිලි වෙනද දැන් පසුතැවිලි වෙන්න නම් උගන්නන එක නතර කරන්න ඕනේද උගන්නන එකව මරන්න ඕනේද ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ එහෙම දැන් දෙවියන් වහන්සේ කියන මොකක්ද අරගෙන ඉන්නේ කියලා කියන්නේ කඩුව දැන් කඩුව අරගෙන එනවද එතන කියන සටන් කරන්න කියලා සටන් විරුද්ධව සටන් කරන්නේ නෙමෙයි දැන් ස්වාමීන් වහන්සේ කඩුව ගෙනල්ලා මොකද කඩු ෆයිට් එකක් යන්න දෙන්නේ ගණින් තුබගේ කඩුව මගේ කඩුව වරෙන් සටනට ඒ ඒකද කඩු ෆයිට් එකක් යන ඒ ස්වාමීන් සටන් කරන්න දෙනවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් කඩුව ගෙන ස්වාමීන් වහන්සේ කඩුවෙන් කපයිද නැද්ද මොනවද හිතන්නේ පශ්චාතාප වුන් නැත්තම් කඩුවෙන් කපයිද නැද්ද ආ ස්වාමීන් වහන්සේ පශ්චාතාප වෙන්නේ නැතුව ආ අවුරුදු කාලා දන්සල් කාලා ආ මේක නවත්තන්න නැතුව යනවා නම් කඩුවෙන් මේ මරුන් කනවද අනිවාර්යෙන් කපනවා ස්වාමීන් වහන්සේ කියන්නේ කපනවා කියන එක තමයි. ඒතර කපන්න නැතුව ජීවත් වෙලා ඉන්නවා කියන්නේ තාම කරුණාව. පශ්චාතාප වීමේ කරුණාව. රයිට්? ඕකේ 17 වෙනි පදය. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාවා. ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්න වලින් දෙන්නෙමි. ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඕන්ට දෙන්නේ. රයිට් දැන් මෙතන එතකොට කියනවා ඇවිල්ලා මන්න දෙනවා කියලා කිව්වම මේ ඉතින් දෙපා ස්වර්ගය ඇවිල්ලා මන්න අඹු වේ කියලා. හරිද? මේ මන්න කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් යේසුස් වහන්සේ ඔබ මේ මොනවාද භුක්ති විඳගෙන සිටින්න පුළුවන් මොනවාද ස්වර්ගය. යේසුස් වහන්සේ සමගින් එතන එතනට ගිහිල්ලා ප්ලේට් එක අරන් යන්න එපා මන්න ඕනේ කියලා. හරිද? ඔතන ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේට භුක්ති විඳීමක් තමයි තිබෙන්නේ. රයිට්? එතනටත් තියන ජය ගන්නා නම් ජය ගන්නට නම් කියලා කියන්නේ ජය ගන්නේ නැත්තම් මොකද වෙන්නේ? ජය ගත්තේ නැත්තම් කෙලින්ම සෝරි තමයි. ඒ කියන්නේ ඒ පැත්තේ තමයි. ඒ කියන්නේ කෙලින්ම ජය ගත්තේ නැත්තම් අනිත් පැත්තට දාලා දානවා කියන කාරණාව තමයි ඉදිරිපත් කරන්නේ. රයිට්? අපි වේගයෙන් යමු. දෙවනි පරිච්ඡේදය 18. පියාතේ තියාතිරා සභාව. පියාතිරා හි සභාවේ දූතයාට මෙසේ දියා. ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියනසේක. ඔන්න ඔතන තියතිරා සභාවට දෙවියන් වහන්සේ අඳුනලා දෙන ක්‍රමය. දෙවියන් වහන්සේ අඳුනලා දෙන ක්‍රමය. කොයි වගේද කියන එක තියලා තියෙන ඇඳින් වී අඳුන්වා දීම ගැන සඳහනක් තිබෙනවා. රයිට් බලමු මොකද්ද මේ සභාවේ තියෙන කේස් එක කියවන්න. එනම් මම නුඹේ ක්‍රියාද ප්‍රේමයේද ඇදහිල්ලද සේවයේද ඉවසීමද නුඹේ පළමු ක්‍රියාවලට මින් කියන්නේ ප්‍රේමයේද ඉවසීමද පොඩ්ඩක් ඉවසීගෙන කියන්න ඕනේ හරි අරද දැන් මොන මම නුඹේ ක්‍රියාද ක්‍රියා නුඹේ ප්‍රේමයේද ඇදහිල්ලද සේවයේද මේ සේවය කියන කාරණාව මොකද කියලා කිව්වොත් ඉගැන්වීම සම්බන්ධ කාරණාවක් ඒ කියන්නේ සේවය කියලා කියන මොහොතේ ඉගැන්වීමකුත් ඇතුළත්ව තියෙනවා. ඒ කියන්නේ ටීචින් එකක් තියෙනවා මේ සභාවේ ටීචින් එක. ඒ කියන්නේ උගන්වන සභාවක්. මේ වචනය
තියා කතා කරනවා. ඒක ඇටි සින්නයක් තිබෙනවා. හරිද? ඒකක් තිබෙනවා. ඒතකොට ප්‍රේමයක් තියෙනවා, ඇදහිල්ල තියෙනවා, සේවය දෙන ඉවසිල්ල. ඉවසිල්ලක් තියෙනවා මේ ස්වභාවය. හරිද? ඉවසිල්ලකුත් තියෙනවා. ඊට පස්සේ කියනවා මොකද? නුඹේ පළමු ක්‍රියාවට වඩා අන්තිම ක්‍රියාව වැඩි බව දනි කියන කාරණාවකුත් කියනවා. ඒ කියන්නේ එන්න එන්න මෙයාගේ ක්‍රියාව හොඳයි. එන්න එන්න මෙයාගේ ක්‍රියාව හොඳයි. පටන් ගැනීමට වඩා දියුණුව තියෙනවා මෙයාගේ ස්වභාවය. ඒ කියන්නේ මේ තියාතර ස්වභාව ආරම්භයට වඩා සෑහඳ දියුණු වෙනවා. එන්න එන්න දියුණු වෙනවා. රයිට්? එන්න එන්න දියුණුවක් තියෙනවා කියන කාරණාව. දැන් බලන්න මේ ස්වභාවයේ හොඳ වටිනා දේවල් තිබෙනවා. ක්‍රියාවල් හොඳ ක්‍රියා යහපත් ක්‍රියාවල් කරනවා. ප්‍රේමය අම්මේ ප්‍රේමය හොඳටම තියෙනවා. ඇදහිල්ල හොඳටම තියෙනවා. ඉවසීම එතකොට මේ ස්වභාව තුළ තිබෙන්නව මේ කාරණාවල ඔබ බැලුවා නම් මේ හොඳ ගුණාංග තිබෙනවා. හොඳ ගුණාංග තිබෙනවා. රයිට් කියවන්න. ඊට පස්සේ නමුත් නුඹට විරුද්ධව නමුත් කියනකොට තමයි පොඩි පහුලක් තියෙන්නේ. ඔක්කොම හොඳට තියෙනවා. නමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේ. එනම් තමාම අනාගත වක්ත්‍රයකයි කියා ගන්නා වූ ස්ත්‍රී වන යසබෙල්ට නුඹ අවකාශ දෙන්නේ. රයිට්. දැන් මෙතන යසබෙල් ඉන්නවා. හරිද? යසබෙල් කෙනෙක් ඉන්නවා. දැන් මේ උඟක් කට්ටිය මොනවද කරන්නේ? මේ යසබෙල්ව ගෙනියලා දානවා අපේ රාජාවලිය පොතේ තිබෙන යසබෙල්ට. ඒ කියන්නේ ආබ්ගේ නෝනා. හරිද? ආබ්ගේ නෝනාට සමාන කරනවා. රයිට්. පරණ ගිවිසුමේ ඉන්න යසබෙල්ට මෙයාව සම්බන්ධ කරන්න එපා. මෙයා ඇවිල්ලා මේ එලිදරව් පොතේ ඉන්න යසබෙල්. හරිද? දැන් යසබෙල්ලා කියලා නම් කොච්චරක් තියනවද? යසබෙල් යසබෙල් කියන උන් ඔක්කොම ආබ්ගේ නෝනාට ගත්තා නම් හොඳ නැහැනේ. ආත්තත් හොඳ නැහැ. හරි? ඒ නිසා මේ යසබෙල් කිව්ව ගමන්ම ආබ්ගේ නෝනාව දාන්න එපා. හරිද? මේ යසබෙල් කවුද කියලා කිව්වම මෙතන මේ යසබෙල් ඇවිල්ලා දැන් කොයි වගේ කෙනෙක්ද? අනාගත වත්ත්‍රියක්. තමාම ඒ කියන්නේ මෙයා self appointment. ඒ කියන්නේ එයාම අනාගත වත්ත්‍රි කියලා කියාගෙන. ඒ කියන්නේ එයා තමාම අනාගත වත්ත්‍රු කියලා ඉන්නවා. අදත් අප්පු අද නම් ඉන්නවා කාක්ක වගේ අනාගත වත්ත්‍රුලා. හරිද? මේ එච්චරට සෙනග ඉන්නවා අනාගත වාක්‍ය කියන්නේ. මෙන්න ඊට පස්සේ කියවන්නකෝ මොකද කියලා බලමු සම්පූර්ණයි. ඇවණහි වෛශ්‍යකම් කරන්නන්ටද දේවතා රූප වලට පූජා කළ දේ කන්නන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුලා කරති කරන්නේ. ආ ඕකේ. දැන් මෙයාගේ ටීචින් එක කාගෙද? මේ යසබෙල්. යසබෙල් කියනවා මම අනාගත වත්ත්‍රු කෙනෙක්. මම අනාගත වත්ත්‍රියක්. හරිද? මම අනාගත වත්ත්‍රියක් කියලා කියනවා. එයාම කියා ගන්නවා. එයාගේ ඉගැන්වීම තමයි වෛශ්‍යකම. ඕකේ. දේව රූප වල පූජා කරලා තියෙන දේවල් කන්න පුළුවන්. දේව රූප වල පූජා කරලා තියෙන ඒවා කන්න පුළුවන්. කියලා එයා මොනවාද කරන්න කියලා කිව්වොත් සේවකයන්ට උගන්වනවා. රයිට්? සේවකයන්ට උගන්වන කාරණාවක්. එතකොට මෙයා මේ පිර මොනවාද? තියාතිර සභාව තුල මෙයාත් ඉන්නවා. මේ යසබෙල් ඉන්නවා. එයා අනාගත වත්ත්‍රියක් කියාගෙන ඉඳගෙන එයාගේ ටීචින් එකක් කියා දෙනවා සේවකයන්ට. මේ කරුණු කාරණා කියාගෙන. දැන් මේ සභාවේ සේවකයාට මේ තේරෙන්නේ මේ මෙයා ඇවිල්ලා මේ සභාව මුලා කරනවා කියන්නේ. ඒක තමයි පුදුම වැඩි. රයිට්? පුදුම වැඩේ කියන්නේ මේ සභාවේ දූතයාට නැත්නම් මේ සභාවේ සේවකයාට තේරෙන්නේ නැහැ මෙයා මේ සෙනගව මුලා කරනවා කියන කාරණාව. දැන් සාමාන්‍යයෙන් සභාවල් කරන මොහොතේ සභා සේවකයා කවුරු හරි එක්කෙනෙක් උගන්වන වෙලාවෙ නැත්නම් ඇවිල්ලා එයාගේ යටතේ සේවකයෙක් උගන්වන වෙලාවෙ උනත් හරි බලනවා මොකද්ද උගන්වන්නේ. මෙයා මොන ටීචින් එකක්ද දෙන්නේ? මොනාරි වැඩි මේ ක්‍රම මොනාරි දෙයක් කියලා දෙනවද? සමහර වෙලාවල කොයි හරි ගිහිල්ලා නිකන් හරි කිව්වනම් බයිබලයේ තියෙනවා මුද්‍රික පාණය ටික ටික බොණ්ඩ ඇඟට හොඳයි කියලා තිමෝතිට පාවුල් තුමා කිව්වා. ඒ නිසා කාලක් කරන් ගැව්වට කමක් නැහැ කියලා උගන්වලා දැම්මන බලන් දෙපැ. ඈ කියන්න බෑනේ. ආ ඒ නිසා අපි අද ඇවිල්ලා දෙවියන් පස්සේ කාල බෝතලයක් තියලා යාඥා කළා ගාලා ප්‍රශංසා කරමු. බෑනේ බලන් දෙපැ මොන වගේ උගන්වනවද කියන එක. දැන් මේ වගේ තමයි මේ දැන් වැඩේ තියෙන්නේ. මෙච්චර බරපතල ටීචින් එකක් මේ ගෑණි දෙනවා. කවුද? මේ යසබෙල් නෝනා. යසබෙල් අනාගත වත්ත්‍රිය දෙනවා. මේ සේවකයාට මේක තේරෙන්න. ඒ කියන්නේ මුලාව කියන. මුලාව කියන එක ඒක භයානක තනක් මුලාවට පත් වෙලා තියෙනවා. ඒක මුලාව කියන්නේ මොකද කිව්වොත් ඕකේ දන්නවා. ඒ කියන්නේ හරි කියන தත්ත්වයක පත් වෙලා තිබෙනවා. කියවන්න 21. පශ්චාත්තාප වෙන්ට ඈට කල් දුනිමි. නම් උත්
තමාගේ වෛශ්‍යකම ගැන පශ්චාත්තාප වෙන්න නොකමැතිය. පශ්චාත්තාප වෙන්න ටයිම් එකක් දුන්නලු නමුත් පශ්චාත්තාප උනේ නැල්ලු. මෙයා කාටද උගන්වන්නේ? මෙයා කාටද වැඩිපුර මෙයා සාමාන්‍ය ඇදලිවන්තෙක් නෙවෙයි. මෙයා සේවකයන්ට ටීචින් කරන්නේ. සේවකයන්ට හරි? සේවකයන්ට තමයි මෙයා උගන්වන්නේ. අය කියන්නේ මොනවාද රූප වලට තියෙන කැම කණ්ඩ පුළුවන් වෛශ්‍යකම් කරන්න පුළුවන් කියන ටීචින් එක මෙයා දෙනවා. රයිට්? ඊට පස්සේ මෙයාට මොනවාද දළු පසුතැවිලි වෙන්න දුන්නලු. මෙයා පසුතැවිලි උනේ නැහැ. ඒ නිසා මොකද ස්වාමිනාස කරේ 22 බලව යහනකට හෙළමි සමග යහනකට කියන්නේ ඩබල් බෙඩ් එක වගේ ඩබල් බෙඩ් හරි සිංගල් බෙඩ් හරි කොහොමරි මේව බෙඩ් එකකට දාලා හරිද ස්වාමිනාස හරි හොඳයි නේද ඇඳ ඇඳ තල්ලු කරලා දාලා වෙන කොයිඩක් තල්ලු කරන්න නැතු බල මොකටද දන්නේ කියවන්න සමග කාම මිත්‍යාචාර කරන්න ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙත්නම් ඔහුන්ද මහත් පීඩාවකට හෙළමි ඇගේ දරුවන්ද වසංගතයෙන් මසන්න මාවනාහි දැන් මෙයා දැන් අනාගත වතුරු කියාගෙන ඉන්නවා එතකොට කාරණාවල් ඉදිරිපත් කරගෙන ඉන්න එක දැක්කිනවා දැන් මේ කොහෙද වහනකට එළුවා එළුවා කියලා කිව්වම මොන වගේ දඬුවමක්ද මෙයාට දීලා තියෙන්නේ ආ දැන් මෙයා දෙවියන්ස කියලා උඹ මම යහනේට එළුවා ඒ කියන්නේ මොනවද කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ කොන්දට පයින් ගාලා හරිද දෙ දෙවියනෝස කොහමද අඳුනලා දුන්නේ පිත්තල පාදයක් එක්ක මේ සබාවට අඳුනලා දුන්නේ පිත්තල පාද ස්වාමීන් වහන්සේ පිත්තල පාදෙන් කොන්දට ගාපු ගමන් කොන්දේ කොන්ද අල්ලගෙන ඇඳේ මෙයාට දකිටින්ද බෑ දැන් ඒ වගේ එකක් තමයි මෙයාට දීලා තියෙන පනිෂ්මන්ට් එක පැහැදිලිද ආ යන් කියවන්න 23 ඇගේ දරුවන්ද වසංගතෙන් නසන්නේ මාවනාහි අදහස්ද හර්ධෙන්ද විමසන තැනත්තා බව සියලු සබාව දැනගන්න උය මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නේ රයිට් එතකොට බලන්න දැන් දෙවියන්ස කියන ගිනි දැල්ලක් තියෙන ඇස් ගිනි දැල්ලක් ඇස් කියන්නේ හෘදේ විමසන්නා වූ දෙවියන් වාසය එතකොට සබාව තුල තිබෙනා වූ සියලු කාරණාවල් ස්වාමින් වාසේ දන්නවා කියන කාරණාව කියනවා මම සියල්ල දන්නවා දැනගෙන ඉන්නවා කියන කාරණාව දෙවියන් වහන්සේ ඉදිරිපත් කරනවා රයිට් කියෝගෙන යමු නමුත් මේ ඉගැන්වීම නැත්තා වූ ගැඹුරු යයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරු වූ කාරණා නොදන්නා වූ ඒ කියන්නේ මෙයා මේ ටීචින් එක පොඩ්ඩක් මේ ටීචින් එක කොහොමද නැ කියලා කියන මේක ඇවිල්ලා ඉතාමත් ගැඹුරු ටීචින් එකක් මේක ඩීප් ස්ටඩි එකක් हिटपल ජය ගන්නා වූ කෙලවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා වූ තනත්තාට නම් මාගේ පියරන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ඡාතීන් කෙරෙහි බලය දෙන්නේ කුම්භකාරයාගේ වාජන බිඳ සුනු කරනු ලබන්නා මෙන් ඔහු ඔවුන් යාදණ්ඩකින් ආණ්ඩු කරන්නේ ඔහුට පහන් තාර්කාව දෙන්නේ ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තෝ අසාවා රයිට් දැන් එතකොට මේ සබාව මුලාවට ගිහිල්ලා තිබෙනවා කියන එක මතක තබාගන්න. ඒ කියන්නේ මුලාවට ගිහිල්ලා. මුලා වුණ සබාවක් ගොඩේන එක හරි අමාරු කාරණාවක්. ඒ නිසා මේගොල්ලොත් වෙලා තියෙන දැන් මුලාවකටපත් වෙච්ච තත්ත්වයකට තියෙන්නේ. ඊට පස්සේ කියලා දෙවියන් වහන්සේ ක්‍රියාව පවත්න්නා මිස මේ සාතන්ගේ ක්‍රියාව මේ පවත්තන ඒ කියන්නේ දෙවියනාසික ක්‍රියා පවත්තනා ඒ මිස සාතන්ගේ ක්‍රියාවල් පවත්තනොන් ස්වර්ගයට යන්නේ නැහැ කියන එකත් දෙවියනාසික ඉදිරිපත් කරනවා රයිට් දැන් මෙතන තිබෙන ඔබ ඇවිල්ලා බැලුවොත් කුම්භකාරයාගේ වාජන බිඳ සුළු කරනු ලබන්නක් මෙන් කියන එක මේක පසුබිම මොකක්ද කියලා කිව්වොත් ඉස්රායෙල් වරු ඇවිල්ලා මේ මැටි වාජන අරගෙන විදේශ රට පිටරට නම් ලියනවා මැටි වාජන අරගෙන පිටරට නම් ලියලා ඒ වාජනේ ඇවිල්ලා මොනවාද කරන්නේ ඊට පස්සේ පොලේ ගාලා කඩනවා
මේ මතමයි ඒ රටවල් වලට කියන කාරණාව අනුව කඩනවා. ඔය පසුබිම තමයි උතන එන්නේ. ඔය පසුබිම තමයි උතන්ට එන්නේ කියන එක තේරුම් ගන්න. ඔය මේ මොන වාජන බිඳ සුණු කරනෝ කියන කාරණාවට අදාස් කරා. ඕකේ. කීවෙනි එක දැන්. සර්දිස් සබාව. තවද තුන්වෙනි පරිච්ඡේදය. ඔන්න එලිදරව් එලිදරව් තුන්වෙනි පරිච්ඡේදය. එලිදරව් තුන්වෙනි පරිච්ඡේදය. එකේ සිට අය දක්වා සර්දිස් සබාව. රයිට් සර්දිස් සබාවට මොනවද කියන්නේ කියලා බලමු. තවද සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියාපන්. දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දෙනාද තාරකා හතද ඇත්තා වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේක. උන්වහන්සේ හඳුන්වලා දෙනවා. නුඹේ ක්‍රියා දනිමි. නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතිව සිටින නමුත් නුඹ මැරිලාය. ඔකේ. අවදිව සිට ඒ කියන්නේ දැන් මැරිලා තමයි ඉන්නේ. නමුත් ඉතාලගෙන ඉන්නේ ජීවත්ව සිටිනවා කියලා. හරිද? ඒ වගේ තමයි තියෙන්නේ. දැන් ඇවිල්ලා දැන් ජීවත් වෙලා ඉන්න නමුත් නුඹ මැරිලාය. දෙවියන් වහන්සේගේ බැල්මට ඇවිල්ලා මු මැරිලා. හරිද? කවුද සබාව? දූතයා. ඒ සබාව සර්දිස් තමයි කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා ඔබ නමුත් ඉන්නේ ජීවත් වෙලා ඉන්නවා වගේ. හරිද කියවල? අවදිව සිට ඉතිරි වූ නැසී යාමට ලං වූ දේ ස්ථිර කරපන්. මක් නිසාද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියේහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බුනේ නැත. දැන් බලන්න මේ සභාවට කියනවා කියන්නේ නුඹේ මේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව සම්බුනේ නැල්ලු. ඒ කියන්නේ මේ සභාව සියල්ල කරලා තියෙන භාගෙට. එකක්වත් සම්පූර්ණට කරලා නැහැ. දැන් සමහරක් ඉන්නවනේ සමහරක් පුද්ගලයෙක් ඉන්නා හැමදේම භාගයට තමයි කරන්නේ. ඉතුරු භාගේ වෙන කවුරුන්ට තමයි කරන්නේ. ඒ වගේ මේ ඉන්නවා. දැන් සම ඒ විතරක් නෙමෙයි සමහර කට්ටිය ඉන්නවා බලන්න මේ බීම බොනා ඉන්නවනේ. බීම තේ බොනා කොට බලන්න ඒකත් භාගයට තමයි බොන්නේ. ඒතකොට ඉතුරු භාගය ඇවිල්ලා ගෙදර කට්ටිය බොන්න ඕනේ. ඒ වගේ. වැඩි එක්කම භාගයට කරනවා. මේ සභාවත් ඇවිල්ලා භාගයට තමයි තියෙන්නේ. භාගයට තමයි මේ කරලා තියෙන්නේ හැමදේම. ඒතකොට සේවය තිබෙනවා සේවය තිබෙනවා නමුත් මැරිලා සේවය තිබුණාට මොනවාට මැරිලා රයිට් එතකොට වැඩ තියෙනවා නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ සේවකයාගේ ඒ වැඩ නැහැ පේන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ පේන්න නැහැ දැන් දැන් තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි උදාහරණයක් ඇවිල්ලා දැන් අපි දෙවියන් වහන්සේ අපිට දුන් සේවය මොකද්ද කියන දේ අරියට තේරුම් අරගෙන වැඩ කළ යුතුයි ඒක තමයි ඉතාමත් වැදගත් සේවය දැන් අපිට දෙවියන් වාසු දුන්න සේවය මොකද්ද? ඒ සේවය හරියට තේරුම් ගන්න අවශ්‍යයි. දෙවියන් වාසු අපිට දුන්නා සුභාරංචි සේවය මට තිබෙනවා දීලා. මට පුළුවන් දෙවියන් වාසුගේ අභිමුඛත්වයට මිනිස්යන්ව ගේන්න. ඒ දෙවියන් වාසු කරුණාව මට දීලා තිබෙනවා නම් සුභාරංචි සේවය දීලා තිබෙනවා නම් මම තේරුම් ගන්න ඕනේ මට දෙවියන් වාසු සේවය දීලා තියෙනවා. එතකොට මම ඒ සුභාරංචි සේවය කරන්න ඕනේ. එතකොට දෙවියන් වාසු මට උගන්වන්නා වූ සේවය දීලා තිබෙනවා. එතකොට ඉගැන්වීම සේවය මට දීලා තිබෙනවා නේද ටීචින් එක දීලා තිබෙනවා නේද එතකොට මම වටා ගන්න ඕනේ ඔය දෙවියන් වහන්සේ මට උගන්වන්නා වූ ඒ කරුණාව දීලා තිබෙනවා එතකොට මම ඒ උගන්වන වැඩේ මම කළ යුතුයි එතකොට දෙවියන් වහන්සේ දුන්න සේවය අරියාකාරව තේරුම් අරගෙන කරන්න අවශ්‍යයි එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද කියලා කිව්වොත් හැම එකම අපි භාගෙට කරන්න වෙනවා භාගෙට කරගෙන යන්න වෙනවා එතකොට එහෙම වෙන්න හොඳ නැහැ රයිට් තුන්වෙනි පදේ කිව්වද නෑ බස් එබැවින් නුඹ ලැබුවේ කෙසේද ඇසුවේ කෙසේදයි සිහි කර ඒ දේ පවත්වා පසුතැවිලියන් මෙසේ නුඹ අවදිව නොසිටින්නේ නම් සොරකු මෙන් එන්නේ මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටනවා ඇත දැන් පසුතැවිලි වෙන්න කාරණා දෙකක් ඉදිරිපත් කරනවා පසුතැවිලි වෙන්න කාරණා දෙකක් කියනවා එකක් ලැබුවේ කෙසේද ඇසුවේ කෙසේද කියන එක තියෙනවා ඔබ ලැබුවේ කෙසේද ඇසුවේ කෙසේදයි සීකර ඒ කියන්නේ කාලයක් යන මොහොතේදී ඔබ ඇසූ දේ මෙයා වෙනස් කරගෙන කාලයක් යද්දී ඇසූ දේ වෙනස් කරගෙන හරිද එතකොට මෙයා හොඳයි කියාගෙන කරගෙන ගින් තියෙනවා දෙවියන් වාසයේ කැමැත්තේ ඒක මේ ඒක නැත්තම් ඒ කියන්නේ යා කරන දේ ඒ කියන්නේ දෙවියන් වාසයේ කැමැත්තේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ
එකනේ මෙයා මොනවාද කරලා තියෙන්නේ මම නැවත කියන්නම් කාලයක් යද්දී ආවිලා මෙයා ආවිලා අසබූදේ වෙනස් කරගෙන වෙනස් කරගෙන මෙයා කැමති වැඩක් කරගෙන ගිහිල්ලා තියෙනවා දේව කැමැත්ත කියලා එයා හිතාගෙන ඇති දෙවියන් වහන්සේ කියලා ඒක වැඩන්නේ ඒක වැඩක් නැහැ කියන කාරණා ඒකට අසූදේ ඉතමත් වැඩගත් එතකොට කාලයක් යද්දී ආවිලා දේව වචනය අපිට ඕන විදිහට මාරු කරන්න බෑ පැහැදිලිද මාරු කරන්න බෑ කියන එක මට අගන්න. එතකොට ඔබ වචනය කොහොමද ස්ථිරකම ලබා ගත්තද එලිදරව්ව? ඒක තුල ඔබ ස්ථිරව සිටිය යුතුයි. ඒක තුල ස්ථිරව සිටිය යුතුයි. ඊට පස්සේ වෙනස් කරලා මේක තමයි දේව කැමැත්ත කියලා කියනවනම් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒක අපිව සනස ගන්න පුළුවන් දේව කැමැත්ත තමයි කියන එක. නමුත් ඒක දේව කැමැත්ත නෑ කියන එක වටහා ගත යුතුයි. ඉතින් ඒ නිසා ඉතමත් ප්‍රවේශමේ ගමන දාගෙන යන්න ඕනේ. ඒක දෙයනස කියලා පසුතැවිල්ලට එන්න කියන කාරණාව කියනවා. එතකොට මෙයා පසුතැවිලි වීමට මෙයාට දෙයනස අවස්ථාවක් දෙනවා කියවමු. ඒත් Tamange වස්ත්‍ර කිලුටු කර නොගත් සුවල්ප දෙනේ. සර්දිස්සී නුඹට සිටිති. එතකොට සර්දිස් ස්වභාවයෙන් දෙයනස කියනවා ඒ ටික දෙනෙක් ඉන්නවා. සුද්ධවන්තය සුවල්ප දෙනෙක් ඉන්නවා. එතකොට මේ අතරදී ටික දෙනෙක් සුවල්ප දෙනෙක් දෙවියන් රසගෙන ඉන්නවා කියන කාරණාව කියනවා. කියවන්න. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමග ඇවිදිනවා ඇත. ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳුනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියේහි ඔවුන්ගේ ඔහුගේ නාමය පිළිගන්න. ආත්මයන්න් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තෝ අසාව. දැන් ජය ගන්න මෙතන හැමතැනම තියෙන ජය ගන්න සාම විතරම කියන ජය ගන්න කියන කාරණාව. එහෙනම් මේ ගමනේදී මැදදී නතර කරගන්න බෑ කියන එක වටා ගන්න. හරිද? මේ යන ගමන මේ ස්වාමීන් වහන්සේ තුල ගැලේම ලබලා යන ගමන මගදී නම් නවත්තන්න බෑ. මොන හේතුවක් උඩවත් මොන හේතුවක් උඩවත් කාටත් කියන්න බෑ මට මෙයා නිසා මට මේ ගමන නැවතුණා අරයා නිසා මේ ගමන නැවතුණා කියලා මේ පොළේ ජීවිතේ කාටත් කියන්න බෑ. ඒක ස්වාමීන් වහන්සේ තමයි අපිව තෝරගෙන තිබෙන්නේ කැඳවලා තිබෙන්නේ කියන එක මතක තබා ගත යුතුයි. ඒ නිසා යන ගමන බාගෙට නතර කරන්න බැරි ගමන. මේක දිගටම යන්න ඕන ගමනක් කියන එකත් තේරුම් කළ ගත යුතුයි. හරිද? දැන් මෙතන කියලා ජීවන පොතේ නම ලියනවා. නේ ජීවන පොතේ පොතේ කිසිසේත්ම මකා නොහැර දැන් දෙවියන් වහන්සේ තුල නැත්තම් ජීවන පොතේ නම මකලා දමන්න හැකිද? ඔව් පුළුවන්. ජීවන පොතේ නම මකන්නත් පුළුවන්. හරිද? ඒ වගේම දෙවියන් වහන්සේ පොතේ නම එළියලා තියෙනවා. ජීවන වහන්සේ තුල නැත්තම් ජීවන පොතේ නම මකලා දානවා. ඒක තමයි තියෙන දැන් දේව දැන් මෙතන සේවකයාට කියන්නේ වැරද්ද. පසුතැවිලි වෙන්නේ. ඒතකොට මේ සේවකයා කවුද? මේ සර්ගම ස්වභාවයේ සේවකයා චෝදනාව. ඒතකොට සේවකයා පසුතැවිලි වුණේ නැත්තම් ජීවන පොතේ නම නැල්ලු. එතකොට ජීවන පොතේ තියෙන නම මකා ගන්නත් පුළුවන් කියන එක මතක තියාගන්න. සමහර විතර ජීවන පොතේ නම ලිව්වොත් ලිව්වම තමයි කියලා. සමහර කට්ටියගේ නම ඇවිල්ලා දෙවියන් වහන්සේ පෑනයි මේ පොඩි පැන්සලකුයි මකනෙකුයි අතේ තියාගෙන ඉන්න වෙනවා. ඇයි මකමක ලියන්න? ඇයි විනාඩි 5න් පාරට මකන්න වෙනවා. ආයිත් ලියන්න වෙනවා විනාඩි 10යි. ආයිත් මකන්න වෙනවා. එතකොට දේව දූත්‍ය කැම වෙලෙම ඉන්න වෙනවා පිළිසරේකුයි පැන්සලකුයි තියාගෙන. එහෙම නෑ. ඒ නිසා පොතේ තියන්නත් දෙවියන්ස අධිකාරිය තියෙනවා නැති කරන්නත් අධිකාරීත්වය තියෙනවා කියන එක මතක තබා ගත යුතුයි. කිවෙනි ස්වභාවවල ෆිලඩෙල්පියා ෆිලඩෙල්පියා තුනේ හත්වෙනි තුන්වෙනි පරිච්ඡේදය එළිදරව් තුන්වෙනි පරිච්ඡේදය 7 සිට 13 දක්වා ෆිලඩෙල්පියා ස්වභාවට කියන දේ රයිට් කියවමු. උන්වහන්සේ අඳුනන දෙන ආකාර නයිට් 8 වෙනි පදය
එනම් මම නුඹේ ක්‍රියා දනිමි මෙන්න කිසියෙකුට පියන්න බැරි වූ ඇලපු දොරක් නුඹ ඉදිරිහි මා විසින් තබා තිබේ නුඹට ඇත්තේ සුවල්ප බලයක් නුඹ මාගේ වචන ආරක්ෂා කළෙහි මාගේ නාමය නුඹ එපා කළේ නැත right එතකොට පොරොන්දුවක් සමග එන්නේ දැන් මේ සභාව වෙන මොහොතේ පොරොන්දුවක් සමග එන්නේ දැන් මේ ඔබ සුවල්ප බලයක් තබාගෙන ඉන්නවලු නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ආරක්ෂා කළා කියන්නේ සුවල්ප බලයක් තබාගෙන දෙවියන් වහන්සේගේ වචනේ ආරක්ෂා කළා කියන කාරණාව දෙවියන් වහන්සේ ඉදිරිපත් කරනවා හරිද බලය කොච්චරද කියන එක වැදගත් නෑ ස්වාමීන් වහන්සේ ඔබට තියෙන පොඩි බලයක් නමුත් ඒ බලය පොඩි උනාට ඔබ මගේ වචනේ ආරක්ෂා කළා කියන කාරණාව හරිද ඒ කියන්නේ මොනවාද ඒ කියන්නේ මට බෑ නමුත් මට දන්නවා දෙවියන් වහන්සේ තුල මේ සියල්ල කරන්න පුළුවන් කියන කාරණාව මේ සභාවට තියෙනවා දැන් උදාහරණ කියලා මට ඔව් අපිට බෑ නමුත් දෙවියන් වහන්සේ තුලින් මට මේ දේ කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කරුණාව මට සෑහේ කියන කාරණාව ඉතාමත් වැදගත් ඒ කියන්නේ මේ වැනෙන භාවය නෑ ඒ කියන්නේ වැනෙන සුළු භාවය නෑ දැන් සමහර වෙලාවට වැනෙනවා දෙවියන් වහන්සේ තුල ගමන ගියාට වචනේ කියත් එක්ක හා ඇව්වට වචනේ ඉගෙන ගත්තට පොඩ්ඩක් ආවම වැන්නේනවා ආ පොඩ්ඩ ඊට පස්සේ ඒ වචනේ පොඩ්ඩක් එම වහලා ඒක උටින් දානවා වා ඒකල මේ වැන්නන කට්ටිය ඒတයි මේတයි දෙපැත්තටම ඉන්නවා දෙවියන් වහන්සේගේ නාමය වෙනුවෙන් මේ පොළවේ ඒ කියන්නේ මේ පොළවේ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙන පුද්ගලයන්ව ඉන්නවා මේ සභාවේ කට්ටිය හරිද දෙවියන් වහන්සේගේ නම සෞතු කළෙත් නැහැ දෙවියන් වහන්සේගේ නම සෞතු කළෙත් නැහැ දේනාසිකේ නම සෞතු කරන්නේ නැතුව පාවා දෙන්නේ නැතුව ඉන්නව කණ්ඩායමක් ලෙස දෙවියන් වාසයේ ඉදිරිපත් කරනවා රයිට් ඒක කාරණාවල් අපිට බලන්න පුළුවන් 9 වෙනි පදයක් කියවන්න බලව යුදෙව්වරු ව නොසිත තුමු යුදෙව්වරු යයි බොරුවෙන් කියනවා සාතන්ගේ සිනගෝගේ ඌ අය ඇවිත් නුඹේ පාද ඉදිරිහි වැඳ වැටෙන්නටත් මම නුඹට ප්‍රේම කළ බව දැනගන්නත් සරස්වන්නේ. සාතන්ගේ සිනගෝ කියලා කියන්නේ වචනයට විරුද්ධව හිටිය යුදෙව්වරු. වචනයට විරුද්ධව හිටිය යුදෙව්වරු. ඒතර ඔවුන් මොනවද කරන්නේ කිව්වොත් ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් කියාගෙන ඇවිල්ලා දේව වචනයට විරුද්ධව සිටිනවා. ඒගොල්ලොත් ඇවිල්ලා අපිත් දෙවියන් වහන්සේගේ සෙනඟ තමයි අපිත් දෙවියන් වහන්සේගේ දරුවන් තමයි කියාගෙන ඇවිල්ලා දේව වචනයට විරුද්ධ කාරණාවල් වලට ඉන්නවා කියලා තිබෙනවා. දැන් ඔබ ගලාති පොත බැලුවා නම් ගලාති පොතේ ඇවිල්ලා චර්ම ඡේදනයේ කොළොත් පමණයි ගැලවීම කියන ඉගැන්වීම ආවා. ගලාති පොතට. ගලාති වසුන් පත්‍රය ඔබ බැලුවා නම් උතන තියෙන චර්ම ඡේදනයේ මේ ප්‍රශ්නේ විවාදය. එතකොට කණ්ඩායමක් ඇවිල්ලා කිව්වා චර්ම ඡේදනයේ තුලින් තමයි ගැලවීම තියෙන්නේ. එතකොට ඒකට විරුද්ධව තමයි පාවුල්තුමා මේ කතා කරන්නේ. එතකොට ඒ වගේ මේ කණ්ඩායමක් ඇවිල්ලා මෙවැනි කාරණාවක් කරපු කාරණාවලු තිබෙනවා. ඔක තමයි ස්වාමීන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ 10 වෙනි පදය මාගේ ඉවසීමේ වචනය නුඹ ආරක්ෂා කළ හේයින් පොළවේ වසන්නන් පරික්ෂා කිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්නට තිබෙනව පරික්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නේ ඉක්මනින් එමි මේ 10 වෙනි පදේ හොඳටම තේරුම් කරගන්න. හේතුව මේ 10 වෙනි පදේ අරගෙන උඟක් කට්ටිය කියනවා මොකද්ද කියලා කිව්වොත් මේක වෙන කාරණාවක් කරලා පරිවර්තනය කරනවා. අපි ඇත්තටම ওই වචනේ අරියට බලමු. එවැනි අදහසක් එනවද නැත්නම් මේ වචනේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මොකද්ද තියෙන කාරණාව කියන්නේ. මේ 10 වෙනි පදේ කියන්නේ අන්තක්‍රිස්තුගේ කාලයේ සිදුවෙන දෙයක් ගැන පැහැදිලි කරනවා. අන්තක්‍රිස්තුගේ කාලයේ සිදුවෙනව කාරණාවක් පැහැදිලි කරන එක අපිට දකින්න පුළුවන්. හේතුව එතන කියලා මාගේ ඉවසීමේ වචනේ නුඹ ආරක්ෂා කළ හේයි ඊළඟට බල පොළවේ වසන්නන් පරික්ෂාකිරීමට මුළු ලෝකයේ පිටට පැමිණෙන්න තිබෙනව පරික්ෂා පැයෙන් කියන එක පාවිච්චි වෙනවා ඒ කියන්නේ මුළු ලෝකයට එන පරික්ෂා පැයෙන් එහෙම තමයි අදහස් කරේ ඒ කියන්නේ එතකොට මේක මුළු ලෝකෙටම එනවලු පීඩාවක් එතන මුළු ලෝකයටම පීඩාවක් එනවා කියලා කියන්නේ අන්තක්‍රිස්තුගේ යුගය අන්තක්‍රිස්තුගේ කාලය තමයි සිදුවෙන්න යන කියන කාරණාව පෑදී. එතකොට මේ මෙතන මේ පිළිදෙලිපිය සභාවේ මේ කාරණාවකුත් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කියනවා පැමිනෙන්ට තිබෙනා වූ පරීක්ෂා පැයෙන් මමත් නුඹව ආරක්ෂා කරන්නෙමි. දැන් මොනවද එතන තියෙන්නේ ආරක්ෂා කරන්නෙමි. කවුද කරන්නේ ස්වාමිනාසි කරන්නෙමි කියන එක. එතකොට දැන් ආරක්ෂා කියන්නේ මුළු ලෝකයට
මේ පරීක්ෂා වෙන මොහොතේදී එතන දෙවියනස් කියන මම නුඹ ආරක්ෂා කරනවා. එතකොට ඒක තුල ඒ පුද්ගල ඔහු ඉන්නවද පුද්ගලයා ඉන්නවද පීඩාව තුල යා යුතුද නැද්ද? ඒ පරීක්ෂාව තුල ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද? දැන් ආරක්ෂා කරන්නේ මී. එතකොට ඔහු ඉන්න ඕනේ. දැන් කවු හිටිය නැත්තම් ආරක්ෂා කරන්න ඕනේ නැහනේ. ඔබට තේරෙනවා මං කියන එක. ඒ කියන්නේ පුද්ගලයා ඒ මේ ලෝකෙට එන්නා වූ පරීක්ෂා පැයේ දේව දරුවන් හිටිය නැත්තම් ආරක්ෂා කරන්න ඕනේද? ආරක්ෂා කරන්න ඕනේ නැහැ. එතකොට එතන ඔහු ඉන්නවා. හරිද? එතකොට මේ පදයේ ඔසව ගැනීමක් ගැන සඳහනක් නැහැ. වචනය මාරු කරන්න අරකයි. වචනය මාරු කරන්න අරකයි. ආරක්ෂා කරන්න මේ කිව්වත් ආරක්ෂාව තමයි. මෙතන කියලා නැහැනේ ස්වාමීන් වහන්සේ කියලා නැහැනේ ඔසව ගන්න. එහෙමනම් ලියන්න පුළුවන්නේ මම මුළු ලෝකයේ පරීක්ෂා පැයෙන් සභාව ඔසව ගන්නෙ. නුඹව ඔසව ගන්නෙමි කියලා ලියන්න පුළුවන් නැයි ලිව්වේ නැත්තේ? ආරක්ෂා කරන්නෙමි කියලා තමයි කිව්වේ. ඒ නිසා වචන මාරු කරගන්න දඟලන්න නරකයි. වචනේ වෙනස් කරගන්න එපා. තියෙන එක හරියට තේරුම් අරගෙන තියෙන එක ඒ විදියටම පරිවර්තනය කරගත්තනම් හරි. එතකොට ඒ කාලය තුල දෙවියන් වාස තුල ස්ථීරව සිටින අය දෙවියන් වාස තුල ජීවත් වෙන අයව දෙවියන් වාසය ආරක්ෂා කරනවා කියලා තිබෙනවා. එතකොට ආරක්ෂා කරනවා කියලා තිබෙනවා. ආරක්ෂා නොකර හිටිය ප්‍රශ්නයක්ද? ඈ අන්තක්‍රිස්තුගේ කාලේ දෙවියන්වන්සෙ ආරක්ෂා කරනවා. ඒක සන්තෝෂයි. ආමෙන් හලෙලුයා. ඕකේ. ආරක්ෂා කරනවානේ. ඇයි ආරක්ෂා කරේ නැත්තම්? ප්‍රශ්නයක්ද? හරි. ආරක්ෂා මේමයි දෙවියන් වාසය ආරක්ෂා කරන්න ඕන නම් ආරක්ෂා කර. නෑ මේ පුද්ගලයාව මැරෙන්න තමයි මම මේ බෝලේ සාක්ෂිය කැටිට මැරෙන්න ඕන. එහෙමනම් ස්වාමීන් වහන්සේ මොනවාද කරන්නේ? මැරෙන්නද? ප්‍රශ්නයක් නැහැනේ. කොහොම වුණත් ස්වර්ගය තමයි. පැහැදිලිද? දෙකම එකයි. දෙකම එකයි. කොහොමත් එකයි. ඒ වුණාට ස්වාමීන් වහන්සේ කියන ආරක්ෂා කරන ආරක්ෂා කරමි කියන කාරණාවත් තිබෙනවා. එතකොට මතක තියාගන්න අන්තක්‍රිස්තුගේ කාලයේ සබාව පීඩාව තුළ යා යුතුයි. අනිවාර්යෙන් දෙවියන් වහන්සේගේ සෙනඟ ඉන්නවා කියන එක මෙන්න එක එක දෙයක් අපි ඉදිරියේදී බලමු. තවත් දේවල් ඔයලා ඔයලා බලාගෙන යන්න පුළුවන්. රයිට්. ඒ නිසා මෙතන පටලව ගන්න රකයි. මම කරපරේ එතකොට ස්වාමීන් වහන්සේ කියන ඉක්මනින් එමි. ආ ඉක්මනින් මම එනවා. කියවන්න 11 වෙනි පදය. ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලගනින්. දැන් ඔටුන්න අපි තියෙන එක තදින් අල්ල. ඒ කියන්නේ දැන් ඔටුන්න තදින් ඔටුව ඔළුවේ තියෙන ඔටුන්නක් බලාපොරොත්තු වෙන්න දෙන්නේ තදින් අල්ලගෙන ඉන්න. ආ? හරි එහෙම නෙමෙයි ආ කියවන්නේ. ජය ගන්නා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නේ. තවත් පිටතර නොයන්නේ. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් සුවර්ගෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නේ. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාව. රයිට්. මේ සභාවේ චෝදනාවල් තිබේද? මේ සභාවට චෝදනාවල් තිබෙනවද නැද්ද? ආ චෝදනාවල් නැහැ. මේ සභාවට චෝදනාවල් නැහැ. ඇයි මේ සභාව චෝදනා නැත්තේ? දෙවියන් වහන්සේගේ වචනේ ස්ථීරව සිටින සෙනඟක් ඉන්නවා. දේව වචනේත් එක්ක ස්ථීරව සිටින සෙනඟක් ඉන්නවා. දෙවියන් වහන්සේගේ නම විකුණගෙන කාපු නැති සභාවක්. දෙවියන් වහන්සේගේ නම විකුණගෙන කෑවේ නැහැ. දෙවියන් වහන්සේගේ නම පාවලා දුන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ නම අගෞරවයට පත් කරේ නැහැ. දේව වචනේත් එක්ක ස්ථීරව සිට ගමන් කරන සෙනඟක් ඉන්න දේ අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ සභාව චෝදනා නැහැ. මේ සභාව තුල දෙවියන් වහන්සේ විරුද්ධව කිසි කාරණාවක් කතා කරලා නැහැ. ඒ කියන්නේ එපේසු සභාව, පර්ගමන් සභාව, තියතිරා සභාව, සර්දිස් සභාව, ලවදෙකියා සභාව මේතොට බලන මොහොතේදී ඔක දෙවියන් වහන්සේ ඉදිරිපත් කරගෙන ආවා. ෆිලඩෙල්ෆියා සභාව ගැන බලන මොහොතේදී දෙවියන් වහන්සේ කියනවා දේ වචනේ ස්ථීරව ගමන් කරනවා. දෙවියන් වහන්සේ කියන වචනේත් එක්ක මිසෙන. ඒතකොට මේක තමයි සභාව. මේක තමයි දෙවියන් වාසය බලාපොරොත්තු වෙන සභාව. හරිද? දෙවියන් වාසය අදටත් ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ මේ විදියට සභාව තියෙන්න ඕනේ. මේ විදියට සභාව තියෙන්න ඕනේ කියන එක තමයි අදටත් දෙවියන් වාසය බලාපොරොත්තු වෙන්නේ කියන එක තේරුම් ගත යුතුයි. රයිට්. කියමු.
ඉවර කරමු 14 සිට 22 තවද ලවෝදිකෙහි සභාවේ දූතයාට මෙසේ ලියාපන් ආමෙන් නැමැත්තා වූ විශ්වාස සැබෑ සාක්කාර වූ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ හිස වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේ Right, ඒක මම ඉදිරියට බ්‍රදර් කියවන මොහොතේම අරිගස්සලා කියෙව්වා. ආ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ පරිවර්තන අරිගස්සලා නැති අය ඒක කියව ගන්න. උතන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ මුල වූ කියලා තියෙනවා. ඒ යෙදුම වැරදි. දෙවියන් වහන්සේගේ මැවිල්ලේ මුල වූ කියන යෙදුම වැරදි. ඒක ලියා ගන්න ඔයගොල්ලෝ දෙවියන් වහන්සේගේ මේ දෙවියන් වහන්සේ මැවිල්ලේ ඉස කියලා. දෙවියන් වහන්සේ මැවිල්ලේ ඉස. Right? දෙමලෙන් කොහොමද දන්නේ දෙමලෙන් කොහොමද දන්නේ මම දෙමල එක බැලුවේ නෑ ඒක ඔගොල්ලෝ බලා ගන්න ඒ කියන්නේ 14 වෙනි පදේ 14 වෙනි පදේ දෙවියන් වාසයේ මැවිල්ලේ ඉස ආ ඒක කොහොමද දේවන් සිස්ටිප්පින් තලය ආගෙන අපිට තවන දේවන් සිස්ටිප්පින් තලය ආ අපේ ඒක දෙවියන් වාසයේ මැවිල්ලේ ඉස උඹ ක්‍රියා දන්නේ නුඹ සීතලෝ උෂ්ණවෝ නොසිතින බව දන්නේ නුඹ සීතලෝ උෂ්ණෝ සීතින වාට කැමැත් දෙමි දැන් මේ සභාවේ පොඩි කාරණාවක් ඔබට කියන මේක පසුබිම් කාරණා මොකක්ද කියලා කිව්වොත් මේක මේ කොලෝසි කොලෝසියේ නම් කිලෝමීටර් 20ක පමණ වයම පැත්තේ වගේ තමයි ඔබ තියෙන්නේ මේක මේ නුවර පීටිලා තියෙන්නේ දැන් මේ නුවර ප්‍රසිද්ධයි ඇවිල්ලා මේ මොනවාද කාල වර්ණ නැත්තම් ලොම් රෙදි වලට වෙලඳාම් වලට ප්‍රසිද්ධ තන right lom reddi walata saha kala varna walata ithamath prasiddha nuwara me nuware wathura me nuware ewilla wathura geena usthanakena geena ekena actor duct kiyannawu me ekena jala margayekin thamai ekena usa tanak ethan indan thamai me wathura geena dan wathura aragena ena ekena unu diya ulpatakin thamai labaga me labaganna me jale diya ඉතමත් උෂ්ණ බුදු වට තියනා වූ මේ රත් වෙලා තියනා වූ දිය උල්පතකින් ඇවිල්ලා මේක අරගෙන එන්නේ මේ මේ ජලය අරගෙන එනවා මේ ජලය නුවරට අරගෙන එන මොහොතේ ඒ කියන්නේ මේ ලවෝදිකියා කියන මේ නුවරට අරගෙන එන වෙලාවේදී මොනවාද වෙන්නේ කියලා කිව්වොත් මේ ජලය ඇවිල්ලා උෂ්ණත් නැ සීතලත් නැ දැතුව ඇල් මැරිලා තියෙනවා ඇල් මැරිලා තමයි තියෙන්නේ ඒ කියන්නේ නුවර ඇතුළට එන මොහොතේදී වතුර ඇල් මැරිච්ච වතුර විදියට තමයි තියෙන්නේ. ඕක පසුබිම් කරගෙන තමයි මෙතන කතා කරන්නේ. දැන් ඇල් මැරිලා සිටිනවා කියලා කියන්නේ මොකක්ද? ඇල් මැරිලා සිටිනවා කියලා කියන්නේ මොනවාද? දැන් උදාහරණයක් ගත්තා නම් ඇවිල්ලා සිකුරාදාට දේවමාලිගාවේ ඉන්නවා. සිකුරාදාට චර්ච් එකේ ඉන්නවා. හැලෙලුයා හැලෙලුයා ස්තුති වේවා ප්‍රශංසා වේවා අතපය ඔක්කොම ඔල්ලගෙන නිකන් අපහාලේපෙන් පිරිලා වගේ ඉන්නවා. සිකුරාදා ඉන්නවා. අනිත් දවස්වල කොයිද ඉන්නේ කියලා කිව්වොත් දේවාලවල ඉන්නවා. right සිකුරාදා චර්ච් එකේ අනිත් දවස්වල ඇවිල්ලා දේවාලවල වලට යනවා. සිකුරාදා චර්ච් ඊට පස්සේ ඇවිල්ලා කතරගම සිරිපාද ඔම ඔය වගේ දේවාලවල ගානේ යනවා. මේ කට්ටිය තමයි ඇල් මැරිච්ච කට්ටිය. මේ වගේ ඇල් මැරිච්ච සෙට් එක. ඒ කියන්නේ මේ ලෝකය සමග මේ ඇලි ගැලි ගමන් කරන කණ්ඩායම අරද ලෝකයේත් එක්ක ඇලි ගලි ගමන් කරන කණ්ඩායමක්. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍ය වෙලාවට තමන්ගේ ක්‍රමවේදවල වලට මාරු කරගන්න හැමදේම. right? ඒ කියන්නේ මොනවාද? කවිද එක තමන්ට අවශ්‍ය වෙලාවකට ඒගොල්ලෝ කියාගන්නේ දෙවියනාසිකේ දරුවෝ. තමන්ට අවශ්‍ය වෙලාවට දෙවියනාසිකේ දරුවෝ. අනිත් වෙලාවට ඇවිල්ලා යකාගේ දරුවෝ වගේ තමයි ඉන්නේ. ඇදෙන්නේ ඔක්කොම. right? අර ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ ෂේප් එකේ යන සෙට් එක මේකලෝ. ඒ කියන්නේ ෂේප් එකේ. ඒ කියන්නේ සභාවට ආව ගමන් ක්‍රිස්තියානි ඩයල් එක. හරිද? සභාවේ ඇතුළේ ඇවිල්ලා ක්‍රිස්තියානි ඩයල් එක ආත්මික කතන්දරවල තියෙනවා. ඊට පස්සේ සභාවෙන් එළියේ ඇවිල්ලා ලෝකියුන් එක්ක අන්‍ය ජාතීන් ලෝකියුන් එක්ක එකතු වුණ ගමන්
ඒ න්‍යාය පත්‍රයට ෂේප් එක දාගෙන යන සෙට් එකක් මේක. මේ මුංගක ඇල්මැරිච්ච කණ්ඩායම. රයිට් ඇල්මැරිච්ච කණ්ඩායම. මේ අර මොකද සාජීවණියද? මොකද ඒ කියන්නේ සාජීවණිය කියලා කරක් ඉන්නවනේ සාජීවණ සාජීවණිය වගේ තමයි. සංගීතය. ඒ ඔක්කොම එකත් එක්ක ඈ? ඔය සංගීතියව. ආ සංගීතියව සාජීව සංගීතියව. සංගීතය. ඒ කියන්නේ හැම එකටම ඕකේ. ඒ කියන්නේ මේ චර්ච් එක ඇතුලේ ඉන්න ආලෙලියා කියලා අර පැත්තෙන් කියලා පොල් ගාන්නත් ලෑස්ති. ඈ ඒ වගේ මේ සංගීතය ඇහුවොත් කියන මේ සංගීතියව. හොඳට මතක තියාගන්න මගේ බයිබලේ. හරිද මේ සුද්ධ ලියවිල්ල පොත් ඇටායේ ඇවිල්ලා සාජීවණිය කියන එකක් විඳ නැහැ. ඉඳවනම් දෙවියන් වාසෙත් එක ඉඳපල්ලා. නැත්තම් යකත් එක ඉඳපල්ලා කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. හරිද? එහෙම කියන්නේ එහෙම කියන්න බැරි ස්වාමීන් වහන්සේ මේ කියනවා කියලා. හරි ඉන්නවනම් දෙවියන් වාසෙත් එක ඉඳපල්ලා. බැරි නම් හරි දෙවියන් වාසෙත් එක ඉඳපල්ලා. ඒක තමයි හොඳ. අන්ති බල ඒක කියලා යකාට සපෝට් කරන්න ඕනේ නැහැද? හරි? ඒ නිසා දෙවියන් වාසෙත් කියන්නේ ඇවිල්ලා ඉන්නවනම් මගෙත් එක ඉඳපන්. උඹලට බැරි නම් කරුණා කරලා මගෙත් එක ඉඳපන්. ඔබ තමයි ස්වාමීන් වහන්සේගේ තියෙන්නේ එක. පැහැදිලිද? ඉතින් නමුත් අපේ කට්ටිය මොකද කරන්නේ? ඒත එක කකුලයි මේ පැත්තට එක තන බර්තකාරිය වගේ. හරිද? ඒ පැත්තට තීතක එකක් දාලා මේ පැත්තට. ඕම බෑ. හරි? ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ඇහලා ඇල්මැරිලා. ඇල්මැරිච්ච ස්වභාවය කියන එක හරි මොකද්ද වෙන්නේ කියවන්න 16. නුඹ උෂ්ණව හෝ සීතල හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුකෙන් නුඹ වමාරන්නේ. වමාරනවා කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා වමාරනවා කියන්නේ. දැන් වමාරනවා කියන්නේ අල වමන කරනවා නෙමෙයිනේ. නේ? ඒ එක්තරා මේකද වමාරන වමනේ තමයි. වමනේ බම්ම ඔබ කියන්න මේ වමනේ කරාම ඇවිල්ලා සුවඳට ගඳන. මේක ඔයගොල්ලෝ හිතා ගන්න. ඈ? දාගල දැම්ම කොහමද? ඈ? සුවඳට දියේ. ගඳ ගඳස්තර ගඳ තමයි. ගඳේ ගම. එතකොට වමනේ කරොත් ඒක වමනේ කියලා කිව්වනම් ඒ වගේ එකක්. දැන් මේක වමාරනවා කියලා කියන්නේ දැන් අර අරක කන්නේ ඇතුලේ තියාගෙන ඒ වගේ කන්නේ. දැන් වමාරනවා කියන්නේ මේ මොනවාද අරකනේ ඇතුලේ තියෙන වම ඇතුලේ තියාගෙන කරන ඒක තමයි උතන තියෙන්නේ. මං හිතන්නේ දෙමළේ කියවිලා තියන්නේ ආවිල්ලා දෙමළෙන් කවුරු හරි කියන්න වාන්දිය දෙපෙන මොකක්ද තියෙන්නේ? වාන්දි පන්න පණි පොඩුවේ. ඔව් දෙමලෙන් තියනාවිල්ලා වමනේ කරනවා කියලා තමයි තියෙන්නේ. බ්ලැක් කියලා බෝ වමනේ කරනවා. ඒ කියන්නේ එච්චරට ගඳයි. ඇයි ඇල්මැරිලා ඉන්නේ මුං ගඩක් නැහැ. මොකක් දෙයක් නැති. හරි ඕකේ. මොන හරි එකක් දාගන්න. එක්ක වමනේ හරි ඇල්මා මොකක් කරි. ප්‍රශ්නයක් නැහැ. කියවන්න ඊට පස්සේ කාල කන්‍යාද දුක්ඛිතයා. ආඩද කිව්වේ. ඈ මේ ඕ ආ කාල කන්‍යාද දුක්ඛිතයාද දිලින්දාද අන්ධයාද දැන් මේ කාලකන්ණියා හරිද මේ කාලකන් දැනගෙන ස්වාමීන් වහන්සේ කාලකන්ණියා මේ සභාවේ සේවකයාට තේරෙන්නේ නැහැ දැන් මේ සභාවේ දූතයාට නෙවෙයි ලවෝදිකයා සභාවට තේරෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ කියන උඹත් කාලකන්ණියා කියලා තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ සේවකයාට තේරෙන්නේ නැහැ සේවකයාට තේරෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා හරිද එතකොට මෙයා සිටින තත්ත්වය මොනවාද කියලා බලා ගන්න පුළුවන් මෙයා ඉන්න තත්ත්වය ඊට පස්සේ කියන මොකක්ද දුක්ඛිතයා ඊට පස්සේ දිලින්දාද අන්ධයාද නක්නව සිටින්නාද මේ අන්ධයා කියලා කියන්නේ මොනවාද අන්ධයි ආ ඉතින් කියවන්නකෝ කමන්න කියවන්න උදිකටම නක්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන මම ධනවත්ය මට ධනය ඇත්තේ කිසි දෙයකින් හිඟයක් නැත්තේයි නුඹ කියන බැවින් නුඹ ධනවත් පොඩයි නේද ඒ කියන්නේ දැන් මෙයා දෙවියන්ස කියන අන්දයි. නමුත් හිතාගෙන ඉන්නේ මොකද්ද මට පේනවා. රයිට් හිතාගෙන ඉන්නවා මට පේනවා. දෙවියන්ස කියන උඹ අන්දයි. නමුත් හිතාගෙන ඉන්නවා මට පේනවා. රයිට්? ඒතකොට හිතාගෙන ඉන්නේ ආශිර්වාදයෙන් ඉන්නවා කියලා. ඒකනේ මෙයා කියන්නේ මම මට සියල්ල තිබේ. මම සප්පලත්වය. මම ආශිර්වාද ලද්දේ. ඔය වගේ උන් ඉන්නවනේ සමහර ඉන්නවා. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ කරුණු කාරණා දන්නේ නැහැ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් නැහැ යාඥාවක් නැහැ ප්‍රශංසාවක් නැහැ නමුත් කියවන්නේ මොකද්ද අපි ආශිර්වාද ලද්ද සෙට් එක අපි ආශිර්වාද ලද්දෙක් ආ අපි සඵලත්වයෙන් ඉන්න සෙට් එක දෙවියන් වහන්සේ කියනවා මොකද්ද කිව්වොත් දැන් ඒ සෙනඟ කියන්නේ මොකද්ද අපි ආශිර්වාද ලද්දෙක් දෙවියන් වහන්සේ කියන කාලකන්ණි
කෙනක මොනවද කියන්නේ ආ බ්ලෙස්ඩ් මෑන් ආ දෙවියන්වන්ස කියන ඔබ කාල කන්‍යා ඵලයක් කාල කන්‍යා කියලා ස්වාමීන් වහන්සේ කියන බැලද ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන කාරණා රයිට් ඇඳුම් නැල්ලු එහෙම තමයි තියෙන්නේ ඇඳුම් නැ නමුත් හිතාගෙන ඉන්නේ මොකද්ද හොඳ නැඳගෙන ඉන්නවා කියලා මේ මේ සබාවට මේ මේ ලවෝදී කියාට තමයි මේම කතා කරන්නේ ආ වස්ත්‍ර නැ දෙවියන්වන්සගේ බැල්මට නඳ නැ නමුත් එයා කියනවා නෑ නෑ අපි හොඳට ඉන්න හොඳට ඇඳගෙන ඉන්නේ අපි ආප්ප නියමයි කියලා වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා කියන කාරණාව ඉදිරිපත් කරනවා මෙයාට මුදල් තියනවද මේ සභාවට මුදල් තිබේද නැද්ද මේ ලවෝදිකය සභාවට මුදල් තිබෙනවද නැද්ද මේ ලවෝදිකය සභාවට හොඳට මුදල් තිබෙනවා ඒකනේ ඒක ඒ සභාවේ පාස්ත කියන සෝරි පාස්ත සේවකයා කියනවා මොකද්ද අපි මේ දනවා එතකොට මේ සභාවට හොඳට සල්ලි තියෙන සභාව මු ඇදහිල්ල යන්නේ ගමන නෙමෙයි හොඳට මුදල් තියෙන සභාවක් හරිද ඒ කියන්නේ මුදල් තියනවා කියන්නේ මේ අනිවාර්යයෙන් මෙයාගේ ටීචින් එක ඇවිල්ලා ප්‍රොස්පරිටිව තමයි ආ ධනාත්මක සිතුවිලි වලින් කතා කරගෙන ධනාත්මක කියන ඇති ස්වාමීන් වහන්සේ මගේ ඉඳේලා මට කිසි ඉඟියක් නොවන්නේය ඔය වගේ දේවල් කියාගෙන ඉන්න සභාවක් ඒ කියන්නේ ආශිර්වාද ගැන කතා කරන්නා වූ සෙට් එකක් නමුත් දෙවියන් වහන්සේගේ බැල්මට මේ දෙවියන් වහන්සේගේ බැල්මට ඇවිල්ලා කාල කන්ණියක් කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ හරිද එයා කියනවා මට මුදල් තියෙනවා මං ධනවත් මට ඉංගයක් නැ මට ඔක්කොම තියෙනවා දෙවියන් වහන්සේ කියනවා උඹ කාල කන්ණියෙක් කියන කාරණාව ඉදිරිපත් කරනවා කාර් තියෙන්න පුළුවන් ප්ලේන් තියෙන්න පුළුවන් ඉඩම් තියෙන්න පුළුවන් වටේට බොඩිගාඩ්ලක් ඉන්න පුළුවන් අලින ඇඳුම් ඇවිල්ලා බ්‍රෑන්ඩඩ් වෙන්නත් පුළුවන් ඔරලෝසුත් ඇවිල්ලා බ්‍රෑන්ඩඩ් වෙන්න පුළුවන් ෆෝන් එක ඇවිල්ලා ඇපල් වෙන්නත් පුළුවන් බෙල් වෙන්නත් පුළුවන් දොදල් වෙන්නත් පුළුවන් මොනා වුණත් හරි ස්වාමීන් වහන්සේගේ බැල්මට කොහොමද කියන එක තමයි වැදගත්. ඒක දෙවියන් වහන්සේ කියන ඔබ මොනා බ්‍රෑන්ඩඩ් කරලා දැත්තත් පුතේ නුඹ කාල කන්‍යා කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. කාටද කියන්නේ? ලවෝදිකයා. ලවෝදිකයා සභාවට ඉදිරිපත් කරනවා. බලන්න කියවන්නේ කියවද ඉවරද? 18. නුඹ ධනවත් වෙන පිණිස ගින්නෙන් පවිත්‍ර කරන ලද රන්ද නුඹේ නග්න භාවයේ ලැජ්ජාව ප්‍රකාශ නොවන පිණිස ඇඳගන්ට සුදු වස්ත්‍රද නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන් මාගෙන් ලබා ගන්නට නුඹට ආවාද කරමි. ඕකේ. එතකොට දෙවියන් වහන්සේ කියනවා නුඹ සිටින දේ නොවේ ධනවත්කම කියන එක තමයි කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා නුඹ දැන් ඉන්න ওই ධනවත්කම නෙමෙයි ධනවත්කම. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ ගුණාංග වලින් පිරීම තමයි ධනවත්කම. හොඳට මතක තියාගන්න. අපේ අපිව දෙවියන් වහන්සේ බලන්නේ. අපිව දෙවියන් වහන්සේ බලන්නේ අපේ ධනවත්කම ඇවිල්ලා අපේ ළඟ තියෙන ගෙවල් හෝ අපිට තියෙන කාර්යයක් හෝ නැත්නම් ප්‍රාඩෝද අපේ ළඟ තියෙන නෑ. ඒව දෙවියන් වහන්සේට අදාළ නෑ. හරිද? දෙවියන් වහන්සේ අපේ ධනවත්කම කිරන්නේ. එයා දෙවියන් වහන්සේ මිනුම් දන්නේ මොකද කිව්වොත් ඔබ ධනවත් නම් මගේ ගුණාංග. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ගුණාංග වලින් ධනවත්කම් වෙන්න ඕන. මනුස්සයෙක් කියන්න ඕනේ ඇවිල්ලා පුද්ගලයෙක් බලලා අයියෝ මෙයා ගාව තිබෙන යටාත්කම පුදුමාකාර යටාත්කමන්නේ මේ පුද්ගලයා ගාව තියෙන්නේ. අන්න එතකොට ඉතාල ගන්න ඔබ ධනවත්. මේ මනුස්සයර මිනිස්සු කොච්චරද අඩම්බනම් කියනවා. නමුත් hina වේගෙන ඉන්නවානේ. ඒ කියන්නේ ඔබ ධනවත්. කවුරුත් ඔබව ගණන් ගන්නේ නැහැ. එක පැත්තකට නිකන් අවලංගු කාසියක් ඇටියට තියන්න පුළුවන්. නමුත් ඔබ hina වෙලා ඉන්නවා බලන්න. ඒ පුද්ගලයා ගැනත් මුකුත් නැහැ. ඔබ ඔබගේ පාඩි ඔබ ඉඳගෙන දෙවියන් වහන්සේත් එක්ක හරි ඕකේ ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවද? එහෙනම් ඔබ ධනවත්. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ ගුණාංගව. ඒ ගුණාංගේ නැතුව අපි මොනා අපේ ළඟ තිබුණා. අපිට ගෙයක් තිබුණත් වාහන තිබ්බත් මුකුත් තිබ්බත් දෙවියන් වහන්සේගේ බට ඒක වැඩක් නැහැ. කාලකන්ණිය තමයි කියන එක තමයි කියන්නේ. ඒ නිසා මුදලෙන් මිනිහෙක්ව මේ මනින්ද බෑ දෙවියන් වහන්සේ තුල ඉන්නවද නැද්ද කියන්නේ. සමහර විට ඉන්නේ කුලිකයක වෙන්න පුළුවන්. වාහනයක් නැති වෙන්න පුළුවන්, පයින් යනවා වෙන්න පුළුවන්. සමහර විට තියෙන සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන යන පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් ඔව් ඇවිල්ලා දෙවියන් වහන්සේ ගුණාංගයෙන් පිරලා කියන උ ධනවත් මිනිස්. සභාවට එන්න පුළුවන් පයින්. සමහර විට සභාවේ ඔක්කොම හොඳට අඳ හොඳට අඳින්නකම වැරදි කියන්නේ නැහැ. හොඳට අඳින්න ඕනේ. තියෙන එක හොඳට අඳින්න ඕනේ කියන්නේ තියෙන දේ හොඳට අඳින්න එච්චරයි. ඒකයි මම කියන්නේ. තියෙන දේෙන් හොඳට නේද? සමහරින් ඇවිල්ලා සමහර කිට ඇවිල්ලා සරපු දෙය අදින බාට් එකක් දාලා යාගව තියෙන එච්චරයි බාට් එකක් දාලා එනවා සමහර රැකියා ප්‍රශ්න සමහරට කියා ගන්න බැරි අතේ මුදල් නැති ප්‍රශ්න ඉඟකම් තිබෙනවා කාටවත් කියා ගන්න බැ නමුත් ඔහුගේ අදවත දෙවියන් වාසයේ ගුණාංගෙන් පිරිලා
දෙවියන් වාසී කියන ඔව් තමයි දනවා. ඒ නිසා අපි දනවත් වෙන්න ඕනේ දෙවියන් වාසීගේ ගුණාංගයෙන් කියන එක විතරක් මතක තියාගන්න. ඒක හොඳට වටා ගත්තා නම් ඇති. ඒක හොඳට වටා ගත්තා නම් ඇති. මූලිකම කාරණාව යථාත්භාවය. ඒකෙන් එයා කතා නැහැ. ඒකෙන් එයා යට. ඒ යථාත්භාවය තුල සියල්ල අඩංගුයි. ඒ යථාත්භාවය තුල සියල්ලම අඩංගුයි කියන එක තේරුම් ගන්න. right okay මේ එතකොට මේ මොනවාද මේ ස්වභාව මේ ස්වභාව ඒ කියන්නේ මේක අමුතුම ඉගැන්වීමකට ගිහිල්ලා තිබෙනව ස්වභාවක් අමුතුම ඉගැන්වීමකට ගිහිල්ලා තිබෙනව මුලාවට ගිහිල්ලා තිබෙනව මුලාවකට ගිහිල්ලා තියෙනවා ඒ නිසායි දෙවියන් වාසී අන්ධ කියලා කියන්නේ ඒ කියන්නේ අන්ධයි කියලා කියන්නේ හේතුව මේකල මුලාවට ගිහිල්ලා මුලාවට පත් වෙලා තිබෙන ඒ කියන්නේ උඩ පේන්නේ නැහැ ආත්මික දෙයක් පේන්නේ නැහැ දෙවියන් වාසීගේ ආත්මික කරුණු කාරණාවල් පේන්නේ නැහැ මුලාවට පත් වෙන මේක භයානකම තත්ත්වයක් මේ ස්වභාවයේ භයානකම තත්ත්වයක් එතකොට ස්වභාවයේ ආත්මික භාවය ගිහිල්ලා ඒ කියන්නේ එතකොට මම නැවත කියන්න කැමති ආත්මික භාවය මනින්නේ ආර්ථික භාවයෙන් නෙමෙයි හැදෙයිද මිනිස්සෙක්ගේ ආත්මික භාවය මනින්නේ ඔහු තුල තිබෙනව ආර්ථික භාවයෙන් නෙමෙයි මිනිස්සගේ ආත්මික භාවය මනින්නේ ඔහු තුල තිබෙන දෙවියන් වාසී ගුණාංගය තුලින් කියන එක මතක තබා ගත යුතුයි හරිද එතකොට ස්වභාව සභාවක් කියන මොහොතේදී දේව සභාව කියන්නේ ආත්මික භාවෙන් තිබෙන්න ඕන සභාව. ආත්මික භාවය කියන්නේ මොකද්ද? දෙවියන් වාසේ ගුණාංගවලි පිරිච්ච සෙනගක් ඇතියට තිබෙන්න ඕනේ කියන කාරණා. right ඒක නැත්තම් ඒක නැති වුණොත් ඔව් අපායේ කියන කාරණාව තමයි ඉදිරිපත් කරන්නේ. right කියවල ඉවර කරන්න. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවන් කරමි. එබැවින් උඹ ජුවලිතව සිට පශ්චාත්තාප වේයන්. මෙන්න ඔබ දොරලඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව සම්පූර්ණයෙන් කියවලා ඉවරයි සම්පූර්ණයෙන් ඉවරයි. ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නේ. ඔහුද මා සමග කන්නේ. මම ජයගෙන මාගේ පියරන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ ඉඳගත්සේ. ජය ගන්නටත් මාගේ සිංහාසනයේ මා සමග ඉඳගන්ට දෙන්නේ. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසතාව. දැන් ඔතන කියනවා මම දොරට තට්ටු කරනවා. දැන් සමහර කට්ටිය මේක අදවතට කියන කාරණා කිව්වට මෙතන දැන් සභාවත් එක්ක කතා කරන්නේ. දැන් දෙවියන් වහන්සේ සභාවක් වුණොත් සභාවේ කවුද ඉන්න ඕනේ? ස්වාමීන් වහන්සේ තමයි සභාවේ ඉන්න ඕනේ. දැන් මේ සභාවේ ස්වාමීන් වහන්සේ ඇතුලේ ඉන්නවද එළියේ ඉන්නවද? මේ සභාවේ ඉන්නේ ස්වාමීන් වහන්සේ එළියේ. හරිද? ස්වාමීන් වහන්සේ එළියේ ඉඳලා ඒ කියන්නේ මුන් දෙවියන් වහන්සේ එළියට දාලා මේ ඇතුලේ වර්ෂිප් වෙනවා ගීතිකා යන හොඳට ටියුන් එකට ගායනා කරලා හොඳට දේවල් සිදු වෙනවා. නමුත් දෙවියන් වාසය ඇතුලේ ඉඳන් ස්වාමීන් වහන්සේ දොර තට්ටු කරනවා. ඒ මාව ඇතුලට ගනි. මාව ඇතුලට අරගෙන උඹලා ගාව තියෙන මේ වැරදි දේ එළියට දාපන්. දැන් වැඩේ තියෙන මේ ස්වභාවයේ වැරදි දේ ඇතුලට දාගෙන සැබෑ වූ දෙවියන් වාසය එළියට දා. හරි නමුත් ස්වාමීන් වාසී කොච්චර කරුණාවන්ත දෙවියන් වාසී වගේ පේනවා. මෙච්චර දේවල් සිදු වෙලා ස්වාමින් වහන්සේ මොනවාද කරන්නේ ස්වාමින් වහන්සේ සියලු සභාවත් එක කතා කරා මෙච්චර දේ සිදු වෙලා දෙවියන් වහන්සේ දොර ළඟ ඉඳන් තට්ටු කරනවා පොඩ්ඩක් හිතන්න අපි කවුරු හරි දොරෙන් එළියට දැම්මොත් අපි දොරේ ඉඳන් තට්ටු කරගෙන ඉන්නවද දොර බලන්නේ බලා ගනිමු කියලා යයිද දමල ගාලා යයි මේ ස්වාමින් වහන්සේ දොර ළඟ ඉඳන් තට්ටු කරනවා ඒ කියන්නේ මොකද්ද මම ඇතුළට එන්න කැමති මම දැන් කතා කරපු පිළි අරගෙන මාව ඇතුළට ගනි මම එන්න කැමති. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවයි දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි කියන එක කොච්චර විශාලව තිබෙනවා. මේ හැම ස්වභාවයක්. ඒතකොට දෙවියන් වහන්සේ මේ ස්වභාවල් වල කතා කරන කාරණාවල් අපි අද ස්වභාවල් සම්පූර්ණයෙන් බැලුවා. right? එතකොට ඊතුරු ඊළඟ තියෙන හතරවෙනි පරිච්ඡේදය. ඉතුරු කාරණාවල් අපිට ලබන බදාදා බලන්න පුළුවන්.